ඔව් අපි එතකොට අද පන්තිය පටන් ගන්න යන්නේ ඒක පටන් ගන්න ඉස්සර වෙලා අපි පොඩ්ඩක් පහුගිය පන්තිය කතා කරපු දේවල් ගැන මතක් කරන් ඉන්න ඕනේ. ඔයාලට මතකද පුතේ අපි පහුගිය සතියේ කතා කරේ කවුරු ගැනද කියලා? ඔව් සර්. ඔව් අපි කතා කරේ ආනන්ද කුමාරස්වාමි මහත්තයා ගැන. හරිද? එතකොට එයා ගැන අපි අර ඩොකියුමන්ටරි එකක් බැලුවා සහ ඒ පාඩමේ මොනවද එයා ගැන තියෙන විශේෂ සිද්ධි, ඇයි ආනන්ද කුමාරස්වාමි මහත්තයා අපිට මෙච්චර වැදගත් කියලා අපි සාකච්ඡා කරා. අපි නමින් දන්නේ නැති වුණාට මෙයා තමයි සාමාන්‍යයෙන් සැලකෙන්නේ දහනම් වන සියවසේ පහළ වෙච්ච ආසියාවේ ශ්‍රේෂ්ඨතම විද්වතා විදිහට. නේද? අන්න එහෙම අපි මූලික කාරණා සමූහයක් සාකච්ඡා කරා. ඊට පස්සේ මම ඔයාලට ඒකේ අභ්‍යාස ටික කරගෙන යන්න කියලා කිව්වා නේද? ලිඛිත අභ්‍යාස කරන්න කිව්වා සර්. ඔව් ලිඛිත අභ්‍යාස ටික කරගෙන යන්න කිව්වා. මම ඒක ඔයාලා කරන්න ඇති කියලා හිතනවා. කරාද කට්ටියම? කරා සර්. ඔව් කරා. මම ඔයාලගිට මේ තව මේ අභ්‍යාසයක් අප්ලෝඩ් කරලා ඇති, ඒකත් අරගෙන ඒක කරමු අද පන්ති අපි පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක. ඒත් එක්කම අද මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක තව පොඩි වැඩක් කරන්න. ඒ තමයි මේ පාඩමේ කොටසක් විදිහට තියෙනවනේ දරුවෝ කර්තෘකාර කර්මකාරක කියලා කොටසක්. මම ඒක පන්ති ඔයාලට ඉගැන්නවා නේද? ඔව් සර්. අපි පන්තියේ කර්තෘකාරකයි කර්මකාරකයි කරා. ඒ නිසා අපිට ආයේ ඒක උගන්නන්න දෙයක් නැහැ. නමුත් අපි ඒක පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ කොහොමද ඔයාලගේ මතකයේ සම්බන්ධව කියලා. ඒ නිසා මම කතුරුකාර කර්මකාරක අභ්‍යාස ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඇරුණාම අද තව වැඩක් අපි කරන්න ඕනේ. අපි ඒක මුලින්ම කරලා ඉමු කියලා තමයි මගේ අදහස. ඒ තමයි දැන් මේ ආනන්ද කුමාරස්වාමි මහත්තයාගේ පාඩම ඉවර වෙච්ච හැටිය අපිට තියෙනවා තව කුංචි කොටසක් සාකච්ඡා කරන්න. මේ මාතෘකාවකට අනුකූලව කතා කරන්නේ කොහොමද කියන එක ගැන. හරි, මාතෘකාවකට අනුව කතා කරන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒ නිසා මම අද බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක මේ මාතෘකාවකට අනුව කතා කරනවා කියන වැඩේ කොහොමද අපි කරන්නේ කියලා පොඩි මේ ප්‍රැක්ටිකල් වැඩක් කරන්න. හරිද? ඒක අනිවාර්යෙන් අපි පුරුදු වෙන්න ඕනේ. අපි දන්න ඕනෑම දෙයක් ගැන, ලොකු දේවල් ගැන නෙමෙයි, දන්න ඕනෑම දෙයක් ගැන කිසියම් අදහසක් පළ කරන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂතාවක්. අපි පොඩ්ඩක් පන්තියේ බලමු අද ඒක කොහොමද කරන්නේ කියලා. මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක ඔයාලා හතර දෙනාටම එක වතාව එක පාරම දෙනවා මාතෘකා හතර. ඔයාලා විනාඩි 3-4ක් අරගෙන ගැළපෙන විදිහට පුංචි කතාවක් විනාඩි 5ක විතර කරන්න ඕනේ. අපි ඒක බලමු ඉස්සරහට. ඉනිසල අපි අවබෝධයේ කොටස ලිඛිත අභ්‍යාසනේද ඔයාලා කරේ? අවබෝධයේ කොටසද ලිඛිත අභ්‍යාසද? ලිඛිත අභ්‍යාසස. ආ, ඒ කියන්නේ කර්මකාරකයට හරවන එක නේද? ඔව්. හරි, අපි එහෙනම් ඒක බලලා ඉමු පුතේ කොහොමද කියලා. කට්ටියම කරාද? ගීශාන ලිව්වද දරුවෝ? ඔව් සර්. ලිඛිත අභ්‍යාස කරාද? නුවන්ණයා කරාද? ඔව් සර්. යසන්ද කරාද? ඔව් සර්. හරි, එහෙනම් අපි ඒක පොඩ්ඩක් බලලිමු වාක්‍ය ටික කොහොමද හරිද කියලා. මම ආයෙ ඉස්සර කරන්න ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි ඒක අනිවාර්යෙන් පුරුදු, මං කිව්වා මේ කතුරුකාර කර්මකාරක වාක්‍ය ඔයාලා මේ 9 පන්තියෙන් පුරුදු වුණොත් එහෙම ඔයාලට අනිවාර්යෙන් සාමාන්‍ය පෙළ විභාගයේ මුණ දෙන්න වෙන ප්‍රශ්න ලකුණු දෙකක් අනිවාර්යෙන්. එතකොට මේක දැම්ම පුළුවන් කියන ලකුණු දෙකක් ඔයාලට පුළුවන් කියන එක. එහෙනම් අපි පොඩ්ඩක් බලමු කොහොමද ඔයාලා ලිව්වේ කියලා. පළවෙනි පහත දී ඇති වාක්‍ය කර්මකාරකයට හරවන්න බලමු අපි. එනම් පළවෙනි වාක්‍ය සමනලයා මල් පැණි බොයි. හරවන්න බලන්න පළවෙනි උත්තරේ කියන්නේ ඔව්. මට මුලින්ම කියන්න පුතේ අසඳ, මේ වාක්‍ය කර්මකාරකයට හරවලා කියන දරුවෝ ඉක්මනට ඇහෙන්නේ නැහැ පුතේ.
उत्तरे ගීෂාණී උත්තරේ කියන්න පුතේ ගොවීන් විසින් එළවලු වගා කරනු ලබයි ඔව් ගොවීන් විසින් එළවලු වගා කරනු ලබයි එහෙම නැත්නම් ලැබේ ඇයි අපි එක ලබයි ලැබේ කියලා කියන්නේ කරති කිය හොඳට බලා ගන්න මේක ඈ ගොඩාක් ළමයි මෙන්න මේක වරද්ද ගන්න තැනක් ඒ තමයි දැන් කරති කියලා තියෙන්නේ වර්තමානෙන්නේ ඒ නිසා අපි ලබ ධාතුවත් වර්තමානෙන් වර්ණගනවා ඒ නිසා තමයි ලබයි ලබ ධාතුවත් අතීත කාලයට දාන කර කියන එක නෙමෙයි දාන්නේ හොඳේ කර කියන එකෙන් කර නොහරි කර නැහරි කියලා හදාගෙන ලබ ධාතුව තමයි එක දාන කාලයකට දාලා දාන වචනයකට දාලා හදාගන්නේ ලබ වෙරි හොඳයි ඈ ඔයාලට දැන් තේරෙනවා මට ඒක සතුටුයි ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු ටික කීපයක් තමයි පුතේ මේ දැන් දැනටමත් අරගෙන තියෙන්නේ තුන්වෙනි වාක්‍ය අපි පෙරහැර නැරඹුවෙමු තසන්නේ කියන්නේ උත්තරේ අප විසින් පෙරහැර නරඹනු ලැබුවේය අප විසින් පෙරහැර නරඹනු ඔව් මෙහා පුතේ නරඹුවේ කියනකත් මොකද ඔය කියන්නේ නරඹනු ලැබුවේ කියලා නේද ඔව් සර් මෙහෙම මේකත් හරි හරිද හැබැයි පුංචි කුහුලක් තියෙන අය තමයි දැන් අපි නරඹන්නේ පෙරහැරනේ පුතේ දර පෙරහැර කියන එක අප්‍රාණ වාචී පදයක් හරිද ඒස අප්‍රාණවාචී පදයක් අතීත කාලයෙන් තියනකොට වල උත්සාහකරන්න මේ අර ලැබුවේය ලැබුවාය කියලා තියන්නේ නැතුව ලදි කියලා තියන්න. හරිද? ලැබුවේ කියන එකත් හරි නමුත් ලැබු දැන් වල දන්නවනේ ලැබුවේය කියන එක පුතේ පුරුෂ ලිංග පදයක්නේ. ලැබුවේය කියන එක පුරුෂ ලිංග පදයක්. ලැබුවාය කියන එක ස්ත්‍රී ලිංග පදයක්. දන්නවනේ ඒක වල නේද? ලැබුවේය පුරුෂ ලිංග පදයක් ලැබුවා ස්ත්‍රී ලිංග පදයක්. දැන් මෙතන අපිට ඇවිල්ලා තියෙන්නේ පෙරහැර කියන එක නේ ආ පුරුෂ ලිංගද ස්ත්‍රී ලිංගද? ඒ ලිංග දෙකටම අදාළ නැහැ නපුංසක ලිංගනේ. ඒ නිසා එයත් එක්ක අපි තියන්නේ ලැබුවේය කියන එක නෙමෙයි ලදි. හා ලදි. පැහැදිලිද? එනිසා එක හදාගන්න නරඹන ලදි කියලා. නිතර මේක ළඟින් තරු ලකුණකුත් දාලා ලියා ගන්න පුතේ. අප්‍රාණවාචී පදයක් එක්ක આવොත් ලදි කියලා ලියන්න ඕනි කියලා. නිකන් තරු ලකුණක් දාලා පැත්තකින් ලියන්න. අප්‍රාණවාචී පදයක් එක්ක આવොත් ලැබුවේය ලැබුවාය නෙමෙයි ලදි කියලා ලියන්න ඕනි කියලා ලැබුවාය ලැබුවේය කියන දෙක ලියලා කපලා ලදි කියලා ලියන්න. ඒතකොට පැහැදිලි වෙයි ආයි බලනකොට. මව දරුවා නැලවූ ආය නොවන්නේ කියන්නේ උත්තරේ මව විසින් දරුවා නලවනු ලැබුවේය මව විසින් දරුවා නලවනු ලැබුවේය හරි ඒ වාක්‍ය හරිය දරුවා කියන එකේනා පුරුෂ ලිංග කියලා හිතලා අපි ලැබුවේය කියලා තිබ්බා මොකද නැලවූ ආය කියලා අතීත කාලෙන් තියෙන නිසා හරි පස්සෙනි වාක්‍ය කම්කරුවෝ පාලම ඉදි කළහ ඒක කියන්න මට කවුද යසඳ කම්කරුවන් විසින් පාලම ඉදි කරන ලදී ඔව් වෙරි ගුඩ්
හයවෙනිවා ශිෂ්‍ය නායිකාවක් උදේ රැස්වීම මෙහෙයවයි මට ඒකට උත්තරේ කියන්න ගීෂානි ශිෂ්‍ය නායිකාවක විසින් උදේ රැස්වීම මෙහෙවනු ලබයි ඔව් ශිෂ්‍ය නායක ශිෂ්‍ය නායිකාවක නායිකාවක් කියන්නේ ස්ත්‍රී ලිංග පදයක් නම් අනියමාර්ථනම් අක් උක්තයි අක අනුක්තයි අනියමාර්ථ පදයක ස්ත්‍රී ලිංගණං අක් සහ අක එන්නේ නේ ස්ත්‍රියක් ස්ත්‍රියක ඒක අපි දන්නවා පුරුෂ ලිංගයක් නම් එක් සහ එකු මතක තියාගන්න අක් සහ අක එක් සහ එකු එතකොට ශිෂ්‍ය නායිකාවක විසින් උදේ රැස්වීම මෙහෙවන ලබයි හරි හත් වෙනි එක ඔව්හු අප සුහදව පිළිගත්හ මේක කියන්න මට තසන්‍යා ඔවුන් විසින් අපි සුහදව පිළිගනු ලැබුවෙමු ඔවුන් විසින් අපි අපි නේද ඔය කිව්වේ ඔව් සර් හොඳයි ඈ ඔවුන් විසින් අපි සුහදව පිළිගනු ලැබුවෙමු අයි අපි ලැබුවෙමු කියලා තියන්නේ පිළිගත් කියලා අතීත කාලෙන් තියෙන නිසා. ඇයි ලැබුවෙමු කරේ අපි කියන එකේනා උක්ත වෙච්ච නිසා. අටවෙනි එක. පොලිස් බටයේ සොරෙකු රුහු බඳි නොවන්නේ කියන බලන්න. පොලිස් බටයේකු සොරෙක් රුහු බඳිනු ලබයි. පොලිස් බටයේකු විසින් නැද්ද? පොලිස් බටයේ හැලුණාද? විසින් සොරෙකු රුහු බඳිනු ලබයි. I can okay I can. පොලිස් බටයේකු විසින් සොරෙක් රුහු බඳිනු ලබයි. ඔව්. පොලිස් බටයේකු විසින් සොරෙක් රුහු බඳිනු ලබයි. හරි සොරෙක් කියන්නේ අයි එකු කියන එක අනුක්තයි. උක්තය එක්. හරි. ඊට පස්සේ අපි ඒකෙම දෙවෙනි කොටසට යම් පහක් දැක්කන වාක්‍ය කතරුකාරකෙන් හරවන්න. अतीत कालेंतीत कालेन තොර ලදි කියන එක නෙමෙයි අපි ගන්නෙ පණ ගන්වනවා කියන එක. ඒ නිසා පණ ගන්වනවා කියන එක අතීත කාලෙන් තිබ්බාම රියදුරා ඒක වචනයි පණ ගන්වුවේය පණ ගන්වීය දෙකම හරි. දෙවෙනි එක මා විසින් කතාවක් පවත්වන ලද්දේය. කවුද නුවන්නේ කියන උත්තරේ? මම කතාවක් පැවැත්වීමි. ඔව් මම කතාවක් පැවැත්වීමි එහෙම නැත්නම් මම කතාවක් පැවැත්වුවෙමි හරි ඔයිකෝ තුන්වෙනි එක මව්පියන් විසින් දරුවෝ ආරක්ෂා කරෙති ගීෂාණි කියන්නේ මව්පියෝ දරුවන් ආරක්ෂා කරති මව්පියෝ දරුවන් ආරක්ෂා කරති මේකේ තියෙන්නේ කරති කියලා ඒ කරති කියන්නේ මොන රූපේද පුතේ මම කියලා දීලා තියෙනවා අර කර්මකාරක වාක්‍යයක් ලියනකොට ඒකේ ක්‍රියාපදයේ තියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා එකක් තමයි ලබ ධාතුව දාලා ලියන්න පුළුවන් අනිත් එක තමයි ඉබේ වෙන රූපේ ලියන්න පුළුවන් කියලා මම කියවනේ ඒතර කෙරෙති කියන එක කොයිකද මේ දෙකෙන් ඉබේ වෙන දෙක ඉබේ වෙන එක හොඳේ කරති කියන එක ඉබේ වෙද්දි කෙරෙති වෙනවා නේද හරි ඊට පස්සේ මට කියන්න පඬිවරුන් විසින් ශාස්ත්‍රීය ග්‍රන්ථ ලියවින මේකට උත්තරේ කියන්න කවුද යසඳ පඬිවරු ශාස්ත්‍රීය ග්‍රන්ථ ලියවෝය පඬිවරු ශාස්ත්‍රීය ග්‍රන්ථ ලියවෝය වෙරි ගුඩ් ලියවෝය එම නැත්තම් ලියුහ කැමති එකක් දා තැගි
ओन निशिन मामा हांदुनागनु लेबीमी एक अट कियंड तसान्या उत्तरे ओहु मां हांदुनागनिती अन्न पुते पोट्टा क्वेर दिला इदा ना ओन निशिन मामा हांदुनागनु लेबीमी क्यों हम मोन काल अद लेबीमी लेबीमी मोन काल अद लबीम क्यों मोन काल अतीत काल है ना अभी लियांडत्तोनी मोन काल अतीत काल ओहु मा हंदुना मुका देन्नोन ओहु मा हंदुना अतीत काल निशा अपलीन वाक्य अतीत कालीन सांविधायक यो अपिलिगत्थ त्रिविध हमुदा प्रधानी हु पत्करुन लबति नुवन्य उत्तरे कियंड जनाधिपतितुमा त्रिविध हमुदा निलधारी जनाधिपति तुमा त्रिविध हमुदा प्रधानी पद करति जनाधिपति तो कहूँ तो नवन्न वाक्य के लिए हुआ था अंतिम वाक्य ही बने सर हाँ मटे क्या नहीं नंग तसान्य में एक उत्तरे जनाधि जनाधिपति तुमा त्रिविध हमुदा प्रधानी पद कराई ओ दा मेगी तीने पद करनु लाभती किराने ऐये प्रधानी हो किने कना उक्तेला हिटे पुनिसा देंग अपी हदन डे नवाक्य उक्तेवेन्ने का उद जनाधिपति तुमा तो रया एक वचन आई नी तुमा किला तिब्बा किला गौरवार्थ पद या केम ने बे ऐसा या एक वचन आई ऐना अपी ती अंडा तोनी क्रियापद एक वचनी जनाधिपति तुमा त्रिविध हमुदा प्रधानी पद करनु लाभती के रे का वर्तमान तिब्बम पद कराई एक हदा गंडोरी नुआन्या एक बहेदरी द्वार दंग उक्तवेन मेरे का खात्रो कार के डे दान कोटा उक्तवेन ने जनाधिपति तुमा कर विशिन कैपुआ उक्त करा के रना बिकियो विशिन कैपुआ हम जनाधिपति तुमा और तमाय उक्तवेन या एक वचन आई नी ऐह नाम क्रियापदे दिया ने तभी एक वचन एम तमन හරි හොඳයි නමුත් කෙසේ නමුත් කට්ටියම වාක්‍ය ටික හොඳට හදලා තිබ්බ හරි දාගන්න ඔක්කොම හරි කට්ටිය ඉන්නවද ඔක්කොම හරි අය ඉන්නවද ගීශාන්ගේ කීයක් හරිද සේරම හරි සර් වැරද්ද තේරුණා නම් හරි වැරදුනාට කමන්නේ ආ මෙතන මට වැරදුනා කියලා ඒක පැහැදිලි කරගන්න තමයි ඕනේ එතකොට නේ ආයෙ වැරදින්නේ නැත්ද දැන් වැරදුනාට කමන්නේ යසඳගේ පුතේ ගියක් හරිද එකයි වැරදු ඔයගේ පුතේ වැරදුනේ මොකද කරන්නේ නැහැ හරි ඒක නිවැරදිද හදාගත්තද බලාගත්තද කොතනද වැරදුනේ කියලා හරි එහෙනම් හරි එච්චරයි එතකොට ඔන්නක වරුදු වෙන්න හොඳට වරුදු වෙන්න මොකද අනිවාර්යෙන් සාමාන්‍ය පෙළ විභාගෙට එනවා එතකොට දැම්ම වරුදුනා කියන්නේ ඔයාලට ලොකු පාඩමක් 10 සහ 11 දී කරන
ළමයි ගොඩාක් අමාරුයි කියන පාඩමක් පුළුවන් කියලා තමයි දැන් අපිට තේරෙන්නේ. හොඳයි. දැන් අපි ඒක තව පොඩ්ඩක් ඔයාලා කතුරුකාර කර්මකාරක මන් දුන්න ටියුට් එක ගත්තද? ටියුට් එක ගත්තද ඔයාලා? ගත්තේ නැද්ද තාම? ප්‍රින්ට් අවුට් ගන්න බැරි වුණා. ආ නේ ප්‍රින්ට් අවුට් ගත්තේ නැතුව නඩ කවන්නේ. ඔයාලා ළඟ දැන් තියෙනවනේ, කරගෙන මං කරි ෆෝල්ඩර් එක දාලා හරිය කොහම හරි විදියකට තියෙනවද? ඔව් සර්. මං කිව්වා ඔයාලට පුළුවන් නම් ඒක ලියාගන්න කියලා. පොතේ හරි කවන්නේ නැහැ ලියාගත්තේ නැත්තම්. පුළුවන් නම් ලියාගන්න. මොකද ප්‍රින්ට් අවුට් එකක් ගන්නවට වැඩිය ලියාගත්තාම අපිට ලේසි. කෙසේ නමුත් දැන් ඔයාලා මෙන්න මේ වගුව ලියාගන්න ඕන. ස්ක්‍රීන් එකේ තියෙන අච්චු පොතේ නම් කීවෙනි පිටුවද? 112 පිටුවේ සහ 113 කියන පිටු දෙකේ තියෙන වගු දෙක ලියා ගන්න ඕනේ. ඒක තියෙන වර්තමානයි අතීත කාල දෙකක්. හරිද? අනාගතයකත් අපි පස්සේ හදාගන්න. මේ පළවෙනියටම ලියාගන්න පුතේ මේ ස්ක්‍රීන් එකේ තියෙන වගුව එක රූලක් විතර, රූල් දෙකක් විතර ඉඩ තියලා, උඩින් හිඩසක් තියලා, ආ නෑ හුඩසක් ඕනෙත් නෑ, මේ වර්තමාන කාලය කියලා ලියාගන්න. ඊට පස්සේ එතන ඉස්සරහෙන් ලියාගන්න කර ධාතුව, නෑ සෝරි බල ධාතුව වර්ණගීම කියලා. බල ධාතුව වර්ණගීම කියලා ලියාගන්න. ඒ ලියලා වර්තමාන කාලය කියලා ලියාගෙන මේ කොටුව, මේ වගුව සම්පූර්ණයෙන්ම පැහැදිලිව කොටුව ගහලා ලස්සන ලියාගන්න. ඉක්මනට විනාඩි 5කින් ලියාගන්න. ඊට පස්සේ ඊළඟ පිටුවේ තියෙනවා අතීත කාලයක, ඒකත් ලියාගන්න. බල ධාතුව මේ තියෙන්නේ වර්තමාන කාලේ වර්ණගලා. ඊළඟ පිටුවේ තියෙනවා අතීත කාලයක, ඒ දෙකත් ලියාගන්න. ඉක්මනින් ලියාගන්න, වෙලා යවන්න නැතුව. කොටු ගහ ඉන්න ඕනේ නැහැ. ඔයාලට කියන අර අස්මානෙට පුළුවන් නේ වෙන් කරගන්න. ඉක්මනින් අඩුවලක් ළඟ තියෙනවා නම් ගහගත්තත් කමන්නේ නැහැ. කෙසේ හෝ ඉක්මනින් ලියාගන්න. විනාඩි 5ක් දෙනවා ලියාගන්න.
ලීලිවරලා කියන්න මුලින්ම වර්තමාන කලියලා ඊට පස්සේ අතීත කලියන්න ඕනි ඉවරයි සර්. ඊට පස්සේ පුතේ අතීත කාලයකට ලියා ගන්න ඊළඟ පිටුවේ තියෙන එකත් ලිව්වද? මේ අතීත කාලයක එකත් ලියා ගන්න. ඔයාලගේ පොතෙන් බලා ගත්තා නම් ටිකක් ලේසියි. මේක ස්ක්‍රීන් එකේ එකපාර ඔක්කොම ටික පෙන්වන්න බෑ. අච්චු පොතෙන් බලාගෙන ලියන්නකෝ. 112යි 113යි කියන පිටු දෙකේ තියෙනවා මේ වගු දෙක. ඒ වගු දෙකම ලියාගන්න. ඉක්මනින් ලියාගන්න. මේක බලනකොට වැඩිය ලේසියි. මොකද මේක එකපාර පෙන්වන්න බැහැ. ස්ක්‍රීන් එක මදි. මේ අච්චු පොතේ තියෙන එක බලාගෙන ලියන්නකෝ වගු දෙක.
එහෙනම් ඔයාලා ඔය ක්‍රියාපදයේ වර්ණකපු විදිහට පුතේ මේ ඔක්කොම ඒවා මතක තියාගන්න ඕනේ නෑ. එක ක්‍රියාපදයක් ධාතුවක් දුන්නාම අදාළ කාලවල හොඳට වර්ණ ගන්න මතක් කරගන්න. ක්‍රියාපද කියන එක අපි ඊළඟ පාඩමේදීත් සාකච්ඡා කරනවා වර්ණ ගන්නවා කියන එක. දැනට ඔය කාරණාටි පොඩ්ඩක් ලියලා තියාගන්න. දැනට අපි ඉස්සලා අභ්‍යාස කරද්දී අපිට පේනවා ඔයාලා මූලික අදහසක් තියෙනවා මේ වැඩේ කරන විදිය ගැන. එහෙම නැත්නම් දැන් ඔය තියෙන්නේ නිතරම එක වචනයකට අදාළ වචන ගොඩාක් තියෙනවා බලන්නකෝ දැන් කතෘකාරකේ බැලීයේ එහෙම නැත්නම් බැලුවේය බැලුවාය කියන එකට කර්මකාරකී ගොඩක් තියෙනවා බැලිනි බැලුනේය බලන ලදී බලන ලැබුවේය බලනු ලැබුවාය බලන ලද්දේය බලන ලද්දීය ගොඩක් තියෙනවා ඒතර ඔයාලා ඔක්කොම මතක තියාගන්න ඕන එකක් මතක තියාගත්තා නම් ඇති හැබැයි ඉතුරු ඒවා මතක නැති වුණාට වර්ණගත්ටි ඒක දැක්කහම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් සමහර වෙලාවකට කර්මකාරක වාක්‍ය දීලා කතෘකාරකෙන් අහන්නත් පුළුවන් නේ. ඒතර මේ ගොඩාක් තියෙන එකෙන් එකක් වෙන්න පුළුවන් මොකක් හරි දීලා තියෙන. ඒ දීලා තියෙන එක දැක්කහම ආ මෙයා කර්මකාරක අතීත කාල මෙන්න මෙයාගේ අතීත කාලය කියලා මතක තියෙන්න ඕනේ. හරි කාගේ අතීත කාලයද? ප්‍රථම පුරුෂ ඒක වචන එක්කෙනාගේ අතීත කාලයද? ප්‍රථම පුරුෂ බහුවචන එක්කෙනාගේ අතීත කාලය. අන්නේම මතක තියෙන්න ඕනේ. හරි පුරුෂ තුන මොකද්ද කියන එක පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕන. හරි. ඒ කారణ අපි නැවත නැවත අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න බලන්න. හරි. දැන් අපි යනවා මම අර ඉස්සෙල්ලා කියපු අද දවසේ අලුත් වැඩේ කරන්න. මොකද්ද අලුත් වැඩේ? මම කියවනේ අපි අද යනවා මේ මාතෘකාවකට කතාවක් පවත්වන විදිහ ගැන පුංචි අභ්‍යාසයක්. අභ්‍යාසයක් කියන්නේ ලියන්න නෙමෙයි. අපි යනවා පොඩි පුහුණුවක් කරන්න ප්‍රැක්ටිස් එකක් කරන්න. හරි. ඒ කියන්නේ කොහොමද මොනවා හරි මාතෘකාවක් හම්බ වුණාම එකට එක පාරට කතා කරන්න කියලා. දැන් හිතන්නකො මෙහෙම. ඔයාලට කවුරු හරි කෝ කතාවක් පවත්වන්න කියලා ඔයාලා කරන්නේ කරලා තියෙනවා නම් මාතෘකාවක් හොයාගෙන ඒකට කරුණු හොයාගෙන කතා කරන එක. හැබැයි එහෙම වෙලාවක් දෙන්න නැතුව එක පාරට කිව්වා දැන් ඔයාලට කතාවක් පවත්වන්න දෙනවා විනාඩි දෙකකින් ලෑස්ති වෙන්න කියලා අපිට මොනවා හරි කියන්න පුළුවන් වෙන්න ඕන. හරි ඒක හොඳ පුහුණුවක් පුතේ. ජීවිතේ අපිට කොතරදි කොහොම කරන්න වෙයිද දන්නේ නැණි. ඒ නිසා මේ කතාවක් පවත්වනවා කියලා කියන්නේ අපිට කොච්චර හිතන්න පුළුවන්ද? හිතපු දේ කොච්චර ලස්සනට කියන්න පුළුවන්ද? වගේ කරුණු ගොඩාක් මැනලා බලන්න බලන එක. ඒ නිසා අපි අද පොඩ්ඩක් බලමු එහෙම එකපාරට මාතෘකාවක් දීලා විනාඩි දෙක තුනක් ඇතුළත කතාවක් පවත්වන්න කිව්වොත් අපි කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හරිද? මම කේක් කරාට දෙනවා වෙනම ලියන්න. අපි නිකන් පොදු එකක් කතා කරමු. හා මම දැන් කියනවා අපි මේ වෙලාවේදී කතාවක් පවත්වමු. මොනවා ගැනද? මම කියනවා මෙහෙම. කොරෝනා ගැන කතා කරමු කියලා. හරිද? කොරෝනා ගැන ඕනේ දැන් අපි කතා කරන්න යන්නේ. කොරෝනා ගැන ඔයාලට කතාවක් පවත්වන්න කියලා කිව්වොත්
අපි මොකද කරන්න ඕනි? දෙක පාරට කරුණු වෙන්නේ නැහැනේ අපි කාටවත්. අයි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනි. ඒක සමහර විට කතාව පවත්වන අතරතුරේ වෙන්නත් පුළුවන්. කොරෝනා කියලා කියවෙ හැටිය අපි මේ දැන් දීලා පැය භාගෙ පැයේ කතා කරන්න කියන්නේ විනාඩි දෙක තුනක් කතා කරා නම් ඇති. දැන් කොරෝනා ගැන නම් අපි කතා කරන්නේ මොනවද පුතේ ඔයාලට කොරෝනා ගැන කියන්න තියෙන අදහස්? මට එක එක නා එක එක අදහස් කියන්න එක එක. කොරෝනා පැදීමේ වළක්වා ගැන කියන්න. අද පුතේ ඇහෙන්නේ නැහැ. කොරෝනා වෛරස් වැළැක්වීම. ඔව්. මෙහෙම දැන් කොරෝනා වෛරසයේ වැළැක්වීම කියන එක කතා කරන්න පුළුවන්. හැබැයි ඔන්න දැන් ඔයාලට අදහසක් එන්න ඕනි අසඳ වළක්වන එක ගැන කියන්න ඉස්සෙල්ලා අපි මොකද්ද කියන්න ඕනි? දැන් අපි මේ කතාවක්නේ බලන්න නිතරම මතක තියාගන්න මෙහෙම. කතාව පවත්වනකොට මම මේ දේ කියන්නේ මම මේ කතා කරන දේ ගැන දන්නේ නැති කෙනෙකුට කියලා. එහෙම හිතා ගන්න ඕනේ. එතකොට අපි දැන් හිතන්න ඔය පොඩි ළමයට කතාව මේ චූටි කතාවක් කියලා දෙන්න. පොඩිගෙක් ඉන්නවා ගෙදර. ඌට අපි කියලා දෙනවා අන්දරේගි කතාවක් කියලා හිතන්නකෝ. අන්දරේ කතාවක්. අන්දරේ සීනි කාපු හැටි කියලා දෙනවා. ඔන්න එක දවසක් අන්දරේ ඇවිල්ලා රජමාලිගාවට ගියා. එහෙම අපි කියන්න ගන්නේ නැහැ නේ එකපාරටම චූටි ළමයෙකුට කියනකොට. අපි කොහොමද කියන්නේ? එක්තරා ගමක අන්දරේ කියලා මිනිහෙක් හිටියා. ඒතර යාට ඒක පැහැදිලි කරලා තමයි කියන්නේ. ඒත් දැන් කොරෝනා ගැන කියනකොට ඇසඳ එකපාර වැළක්වීම ගැන කියන්න පුළුවන්ද අපිට? ඔව් අන්න හරි කොරෝනා ගැන පොඩි හැඳින්වීමක් ඕනිම මාතෘකාවකට ඔයාලට කතා කරන්න ගියොත් ඔයාලා මොකද කරන්න ඕනි? තමන් කතා කරන්න හදන දේ ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕන. ආ එහෙනම් කොරෝනා ගැන පොංචි හැඳින්වීමක් ඔයාලට මතක් වෙන විදිහට කියන්න බලන්න. කොරෝනා කියලා කියන්නේ මොන වගේ එකක්ද කියලා පොඩ්ඩක් කියන්න. කවුරු හරි කියන වාක්‍ය. කොරෝනා යනු ඇසෙන්න නොපෙනෙන වෛරසයක්. අන්න හරි කොරෝනා කියලා කිය අනිත් එක තමයි බුද්දේ මතක තියා ගන්න ඕනේ. කතාවක් පවත්වනකට අපි ලියන භාෂාවෙන් කරන්නේ නැහැ. කොහොමද කරන්නේ? කතා කරන භාෂාවෙන්. බය නැතුව ඕනිතන කතාවක් පවත්වන්න කිව්වොත් ඕනි ස්වභාවක අපි කතා කරන භාෂාවෙන් තමයි කතා මේ කියන්නේ. හැබැයි ඊතරදී අර යාළුවොත් එක්ක කතා කරනකොට අර හිමේ පාවිච්චි කරන භාෂාව එහෙම දාන්නේ නැහැ. පොඩ්ඩක් වැදගත් වචන වලින් කතා කරන විදිහට කියන්නේ. ඒතර කොරෝනා කියලා කොරෝනා යනු කියන්නේ නැහැ. කොරෝනා කියලා කියන්නේ මෙහෙම ඇසුර නොපෙනෙන වෛරසයක්. තව මොනවද? කවාක්කෙකුත් මදිනේ. තව කොරෝනා ගැන මොනවද ඔයාලට හැඳින්වීම විදිහට කියන්න තියෙන්නේ? කොරෝනා වෛරසය මුළු ලෝකෙටම හැදුනේ වුහාන් නගරයේ වන චීනය රටෙන්. ඔව්. අන්නේම කියන්න බලන්න. ඉතාලි හොඳයි. ඒක වැදගත් කරුණක්. අන්න එකද මතක තියා අනිත් එක තමයි පුතේ අපි මොනවාරි දෙයක් ගැන කතා කරනකොට මොනවාරි දත්ත කියන්න ඕනි. දත්ත කියලා කියන්නේ දැන් කොරෝනා ගැන කියනකොට ඒක පටන් ගත්තේ කොහෙන්ද? වුහාන් වලින් කියලා කියනකොට මේ අහන් ඉන්න අය මොකද්ද හිතන්නේ? ආ දැන් තසන්නේ කොරෝනා ගැන හොඳ විස්තරයක් දන්නවා කියලා හිතනවා. ඒ දන්නවා කියලා මං හිතුවේ මොකෙන්ද? ඒ හිතුවේ අර දත්තයක් කියපු හන්ද. මොකද්ද දත්තේ? මේක පටන් ගත්තේ චීනේ වූහාන් වලින් කියලා නමක් කියපු නිසානේ. ඒක සංඛ්‍යාවක් වෙන්න පුළුවන්, නමක් වෙන්න පුළුවන්. එහෙම අර නිතරම කතාවක් පවත්වනකොට අනිත් අයගේ අවධානය ගන්න ඕන නම් මොනවා කරන්න ඕනිද? වැදගත් කරුණු දෙක තුනක් කියන්න ඕන. ඒක මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මතක් කරලා පුංචි උත්සාහයක් ගන්න. ඒතර අපේ කතාව ආකර්ෂණය වෙන්න බොහොම හොඳයි. තව මොනවද කියන්න පුළුවන්? අන්න හරි. ඔව්. ඊටස් අපි කියනවා දැන් කොරෝනා වැළඳෙනකොට වැළඳුණාම උණ සෙම් ප්‍රතිශාව කැස්ස වගේ රෝග ලක්ෂණ නේ සින්ඩ්‍රම්ස් ලක්ෂණ පේන්න තියෙනවා. හරි. ඊට පස්සේ කොරෝනා වෛරසය කෙළඹිදිති වලින් හා ස්පර්ශයෙන් බෝවේ. ඔව් කෙළඹිදිති වලින් හා ස්පර්ශයෙන් බෝ වෙනවා. ඔන්න ඔය විදිහට අපිට මුලින්ම කොරෝනා ගැන විස්තරයක් කියන්න පුළුවන් නේද? විස්තරයක් කියලා ඊට පස්සේ තමයි මොනවද කියන්න ඕනේ අපි. කොහොමද කොරෝනා වලින් බේරෙන්නේ, වළකින්නේ කියලා. හරි. ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ තමයි කියන්නේ. එහෙනම් නිතරම පැහැදිලි කරගන්න පුතේ අපි කතාවක් පවත්වනකොට ඒකේ තියෙන පුංචි මේ අනුපිළිවෙලක්. මේ දේ කියලා තමයි මේ දේ කියන්නේ. මතක් වෙන එක කියන්නේ. ඒතර ඒක අපි පුරුදු කරගන්නේ කොහොමද?
කාලයක් එහෙම කරලා එකපාරට කතාව පාත්වනකොට අපිට කරුණු මතක් වෙන්නේ නැහැ. කරුණු මතක් වුණා සමහරවල් එක පිළිවෙලට කියන්න බෑ. ඒ පිළිවෙලට කියනවා කියන එක පුරුදු වෙන්නේ මොකෙන්ද? කාලයක් කතා පාත්වන එකෙන් අරහෙම මෙහෙන් තමයි. මෙතන ඔයාලා දැන් ඉස්කෝලේ ආයි පටන් ගත්ත කාලෙකට රැස්වීමක් සමිතියක් තියනවා නම් ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා බය නැතුව කතා කරන්න. ඒක පුංචි අදහසක් වෙන්න පුළුවන්. මොකද ගොඩාක් ළමයින්ට කරන්න බැරි වැඩක් තමයි. හැමදාම උදේට සාරධර්ම කතාවක් තියෙනවා. මොකද පුතේ? හැමදාම උදේට සාරධර්ම කතාවක් තියෙනවා. සාරධර්ම කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ මේ මොකෙන්ද? ඔන්ලයින් කරද්දිද ඉස්කෝලේ? නෑ ඉස්කෝලේ තියෙන දවස්වල. ඉස්කෝලේ තියෙන දවස්වල ඒක තමයි. ඔව්. යන්නේ වගේ ඒව අනිවාර්යෙන් පාවිච්චි කරන්නේ නැයි දන්නවද? ඒකට හේතුව තමයි පුතේ ගොඩාක් අයට බැරි වැඩක් තමයි පිරිසක් ඉස්සරහ කතා කරන එක. කියන්නේ ඒක යාලට පැටලෙයි. සමහර ගොඩාක් ඔයාලා දැකලා ඇති යාළු එහෙම ඉන්න ඇති. හොඳ දක්ෂ ළමයි. හැබැයි යාලට මේ පිරිසක් ඉස්සරහ තමන්ගේ අදහසක් කියන්න බෑ. මේ සබකෝලේ කියලා අපි කියන්නේ. ඒ සබකෝලේ කියන එක අපේ පෞරුෂයට සෑහෙන හානි වෙන එක. කියනකො විතරක් දක්ෂයෙක් වුණත් පිරිසක් ඉස්සරහා කතා කරගන්න බැරි වුණොත් එහෙම මේ මේ එයාගේ පෞරුෂයේ සනිකරම හානිය වෙන අනිත් අය අයියෝ කියලා කියනවා නේ. ඒතර ඒක නැති කරගන්න ඕන. ඒක නැති කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි විශේෂයෙන්ම පාසලේ වෙන්න පුළුවන්, පන්තියේ වෙන්න පුළුවන්, chance එකක් ආව හැටිය කතා කරන්ඩ, ඉදිරිපත් කිරීම කරන්ඩ, නැටුම් නටන්ඩ, සින්දු කියන්න ඒවට යන්න ඕන. ඒකෙන් අර පිරිසක් ඉස්සරහා තමන්ගේ හැකියාවන්, තමන්ගේ අදහස් මොනවාර්ධයක් ඉදිරිපත් කිරීමේ හැකියාව හම්බෙනවා. හරි එහෙනම් අද අපි එක පාරට මාතෘකාවක් දීලා විනාඩි 2 3ක් ඇතුළත කතා කරන්න ඕන. මම දැන් ඔයාලා හතර දෙනාට මාතෘකා හතරක් දෙනවා. හැබැයි එක හතරම එකපාර දෙන්නේ නැහැ. මුලින්ම එක්කෙනෙකුට දෙනවා විනාඩි 3කට පස්සේ තව එක්කෙනෙකුට දෙනවා. එහෙනම්. ඒතර ඔයාලා දැන් මාතෘකාවක් ලැබුණාට පස්සේ මොනවද වම කියන්නේ කියලා චූටි කොලේක අදහසක් ගියාගෙන රටක් ගාලා ලියාගෙන විනාඩි 2 3ක් ඇතුළත. කොහෙදි කතාවක් කරන්න ගියත් පුතේ අපි පුංචි සැලැස්මක් හදා ගන්න ඕන. පුරුදු වෙනක. හොඳ කතිකයක් බාඩ පත් වෙනකන් ඒක සැලැස්මක් හදාගන්නේ ගැටලුවක් නෙමෙයි. පොලයක් ළඟ තියාගෙන මේක බලලා මම මෙන්න මෙයා මේව තමයි කියන්නේ කියලා පුංචි සැලැස්මක් හදා ගන්න ඕන. හරිද? ඒ ඕනි වැඩකට යන්න. මොනවා කරන්න ගියත් සැලැස්මක් හදාගෙන ගියාම අපිට පොඩ්ඩ ලේසි වැඩේ කරා. හරිද? එනිසා මම දැන් මාතෘකාව කිව්වට පස්සේ ඔයාලා තග්ගල් කොලයක් අරගෙන මොනවද වම කියන්නේ කියලා කරුණු දෙක තුනක් ලියාගන්න. දෙක තුනක් නෙමෙයි තමන්ට ඕනේ කරුණු ටික ලියාගන්න. ඒක තුන ඒක ලියාගෙන ඒක ළඟ තියාගෙන ඒක දිහා බලන්නේ නැතුව තවන්ගේ අදහස් ටික කියන්න ඕනි. හැබැයි කරුණු අමතක වුණොත් අර කොලේ වැළුවට කමන්නේ නැහැ. හරිද? එහෙම කමන්නේ නැහැ. ඒක බලලා අදහස අරන් ඒක දිහාම බලාගෙන කියවන්න බෑ. ඒකෙන් අදහස අරන් ආයෙ නැවත කතා කරන්න. ඒතර මුලින්ම කතා කරන්න කැමති කවුද කියන්නකෝ මම මාතෘකාවක් දෙන්න. කවුද මුලින්ම ඉදිරිපත් වෙන්නේ? කවුද කැමති මුල්ම කතාව කරන්න? කවුරුත් කැමති නැද්ද? කවුද? නුවන් කතා කර. බොහොම හොඳයි ඈ. එහෙම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා කියන්නේ ඒක සෑහෙන ලොකු පෞරුෂ ලක්ෂණයක්. හරි. කවදාරි දවසක නුවන්නේ තැනකට ගියහම මගේ මේ ගතිය තිබිච්ච හන්ද තමයි මම මෙන්න මේක සම්පූර්ණ කරගත්තා කියලා හිතෙන. නිතරම Tamanට හොඳ මොනාරි පොසිටිව් ලක්ෂණයක් තියෙනවා නම් ඒකෙන් අපිට ඉස්සරහට සෑහෙන්න මේ දේවල් හම්බ වෙනවා. හරි. එනිසා ඒක බොහොම හොඳයි නුවන්නේ. මම නුවන්නට දෙනා මාතෘකාවක් පරිසරය රැකගමු කියන. හරි දැන් ඔය නුවන් විනාඩි 2 3ක් ඇතුළත ලෑස්ති වෙන්න ඕන. ලෑස්ති වෙනා කියලා කියන්නේ ලොකුවට පොත්පත් පෙරලන්න වෙලාවක් නැහැ නේද? ඔයාට මතක කාරණා ටික කොන්චි සටහනක් කොලේක ඉක්මනින් දාගන්න. දැන් 4:47 නේ. 4:50ට මම පටන් ගන්න කියලා ඔයා විනාඩි 3-4ක් කතා කරන්න ඕන. හරි කතා කරන භාෂාවේ පිළිවෙලක් ඇතුව. මුලින් මේක. ඒතර ඔයා පුංචි අදහසක් ගන්න ඕනේ පරිසරයේ සුරකිමු කියන එකට අදාළව මම මොනවද කතා කරන්නේ. හරි. ඒ පුංචි සටහන කටු සටහනක් කොලේක හදාගෙන ඒක ආශ්‍රයෙන් සාකච්ඡා කරන්න ඕන. හරිද? තව විනාඩි දෙකක් තියෙනවා. වැදගත් කරුණු මතකය. දැන් අපිට මොනවද කියවල එකතු කරන්න වෙලාවක් නැහැ නේ.
मत के आश्रय कथा पीरीवेल पुते हदागंड अनिवार्य मम मुलिंग मेन्न मेवगेन किया मेन्न मेवगेन किया मम मेन्न मेवगेन किया अन्नेम करुणु अमतक उनत्कवन्ने कोटससे वेंकर गान मुलिंग मेटिक मुलिंग मेन्न मेवगेन किया पोदु विकद्दाग इडवासे मेन्न मेवगेन किया मंगी वा कथा कर ले उरनाड बसे किया ना अभी वालम कोहमद वेडे किरेन्न किया था विनाडी अक्ति ना हतरे हतलिस नमे आई हतरे पनाहट अभी वटांगमु कथा करंड अरे मेके तीरवा एक गेन पुंच अदहस अभी साकच्चा करंड ओनी किया एक गेन मनोद कथावक पावत्तु नकोट आवास्य करना देवाल किया अरे इतना दी पोड़ कल्पना करकन मम कोच्चर विलावक कथा करना अदुके रे विलावट गेलपेन्न तमाई अभी करुणु अभी तुम कारण हिन्नट दान गेन कथा पिब दुम कि समारोह कि मैकेदा तीयान इन्होनी स्कूल गेम प्रिंसिपल से कथा गता है कथा गर अरे अब धीरवाणी समहार इतकोट एम बे मम को कथागरा खाली मिनी शाहेन्टो पड़ी खाली वेदगत्म देवाल इवर का स खालेकोचर दिखे अदासक्ति एंडो इन बस मगे मतृका मुख दिखे अदासक्ति एंडो कीन पेहदिव की अंडो अरे वचन पावितर पेहदिव की अंडो अंगचलन दंडरा मेतन विद्यानी सामान्य बिल्लीसरा कथागर अंगचलने अत पैट मेट गरला मून हंगी प्रकाश गरला हेम तम कथागर अंडो इन बस एक्मदे नवद की अंड हेम नंबे एक्पार इच्छरा इन बस तमंगी कियन दे अंतर्गत सार्थक आस अहंगिंड आसहित विधिट मे मे आवेगे नैतिव अभी तो परसरे अकिन कि मेन्न मे अक् मे गुल कपन मुंट विडिती हेम आवेगे कि अने अरे कुलवंतरा संयम युक्त अदासी पात्र अरे नुआने लेद सह ममने अब कथा पुलवा पुलवंतर सरल भाषा मे कथाकर भाषा तमंग कथा विद्रिपत्कर अर्दूते नोने हरिद कथावे विना दिखाने हरिद हर इट इसल मंद कथाकरणे मतृकावतीलंगड़ का कथाकरण के मती अरे दसान कथागर मंगवाड़ मतृका वाक्य डेंगू गेन अरे देंगू अरे दुआ पटांग कथा वागिस्तरा विशाल बिरीसा किन्ना हित आगे ना कथा
පරිසරය යන අපාවට ඇති වටපිටාවයි. ගස්වැල් මිනිසුන් සතුන් නැට හයත් වේ. පරිසරයෙන් අපට බොහෝ ප්‍රයෝජන ලැබේ. උදාහරණයක් ලෙස ජීවත් වීමට වාතය, ජලය, ආහාර ලබා දෙන්නේ පරිසරයයි. අපට වගේම සතුන්ටත් වාසස්ථාන ලබා දෙන්නේද පරිසරයයි. නමුත් පරිසරය විනාශ කරන්නේද අපිමයි. එයින් හානිවන්නේද අපටම. ඒ නොදැන මිනිසුන් පරිසරය විනාශ කරති. නමුත් පරිසරය ආරක්ෂා කරන මිනිසුන්ද අප අතර සිටි. අපිත් ඔවුන් හා එක්ව පරිසරය රැකගමු. නොවන්න මක්කරි බලාගෙනද කිව්වේ? ඒ කියවනකොට මට තේරුණා පොඩි අඩුපාඩුවක්. කාට හරි තේරුණාද මට හිතිච්ච එක? කියන්නේ ඒකේ අඩුපාඩුවක් තේරිච්ච කවුරු හරි ඉන්නවද? මං කියපු එක කාරණාව ඒකේ තිබුණ නෑ. මොකද්ද ඒ කාරණාව? මම කිව්වා පුතේ කතාවක් පවත්වනකොට ඒක කතා කරන භාෂාවෙන් කියන්න ඕනි කියලා. දැන් නොවන්නේ පරිසරය ගැන කියපුවා කතා කරන භාෂාවෙන් නෙමෙයි කිව්වේ. මොකෙන්ද කිව්වේ? ලියන භාෂාව කරති එහෙමත් කිව්ව නේද? අපි දැන් කතා කරන ගස්වැල් පරිසරය අලංකාර කරයි එහෙම කියන්නේ. ගස්වැල් පරිසරය පරිසරය කියන එක අපි ආරක්ෂා කරන්න ඕනි. එහෙමනේ කතා කරන භාෂාවෙන් කතාවක් පවත්වන්න ඕන නිතරම කතා කරන භාෂාව. ඒ නිසා නුවන්යාගේ කතාවේ තිබිච්ච ගැටලුව තමයි අදහස් ඇති. විනාඩියක් විනාඩියක් නම් කතා කරේ නැහැ. එතකොට විනාඩියක්වත් අවමාසයෙන් කතා කරන්න ඕන. හරිද? එතකොට අපි කරුණු මතක් කරන්න උත්සාහ කරන්නට පොඩ්ඩක් ඇස් දෙක ඇරලා බැලුවාම අපිට පේනවා පරිසරය ගැන ගොඩාක් දේවල්. ඒකත් දෙකක් කියන්නේ. අපිට දැනෙන තේරෙ දැන් මේ වෙලාව අපිට ලෑස්ති වෙන්න ලොකු වෙලාවක් නැහැනේ. ඒ නිසා අපිට දැනෙන තේරෙන දේවල් කියලා මිනිස්සු පරිසරය විනාශ කරන. කොහොමද විනාශ කරන්නේ කියලා කියන්න පුළුවන්. පාරල් ලයිනේ කුණු දාලා යනවා. වාහන වලින් දුම් පිට කරනවා. හරිද? ඊට පස්සේ තමන්ගේ අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරනවා. ගංගාවල ජලය දූෂණය අපවිත්‍ර කරනවා. වාහනවල දුම වාතය අපවිත්‍ර කරනවා. අන්න ඒවා අපිට ඕනි තරම් එළිය දිහා බලලා කලබල නැතුව හිතුවොත් කරුණු මතක් කරනවා. ඒ නිසා කතාව පවත්වන පුතේ වැදගත්ම දේ තමයි කලබල නැතුව පොඩ්ඩක් හෙමින් හිතන එක. පැහැදිලිද නෝන්නේ? වා මුලින් කතා කරන ගත්ත එක සෑහෙන්න හොඳයි. ඒ නිසා වා ඔය කතාවම දැන් පොඩ්ඩක් කල්පනා කරන්න. ලියාගන්න යන්න එපා. ඉතින් හිතලා ආයෙ පොඩ්ඩක් ලෑස්තිලා ඉන්නම අන්තිමට කියනවා කතා කරන භාෂාවෙන් ওই ටික කියන්න කියලා. දැන් ආයෙ මොනවද කරනු ලියාගන්න යන්න එපා. වා මෙහෙම කරා නම් වාට ලේසි. දැන් මේ අහන්නකෝ මං දැන් කියුවේ පරිසරය ගැන කියලානේ. පරිසරය කියන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන් මුලින්. පරිසරය යනු කියලෙන් පටන් ගන්න නෑ. ඒක කතා කරන භාෂාව නෙමෙයි. ඒක ලියන භාෂාවනේ. පරිසරය කියලා කියන්නේ අන්නේ පටන් ගන්න පුළුවන් කතා කරනකොට. ඊට පස්සේ පරිසරය අද වෙද්දි විනාශ වෙනවා කියලා කියන්න පුළුවන්. ඒතර විනාශ වෙන විදි ඕනි තරම් තියෙනවනේ. ඊට පස්සේ ඔයාලට පරිසරය රැක ගන්න මොනවද කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. සෑහෙන්න වැඩ දිනවනේ කරන්න. එතකොට අන්නේ කොටස් තුනවා කිව්වට විනාඩියක් විතර ඉබේම කතා වෙලා. මොනවද කොටස් තුන? මොකද්ද පරිසරය කියන්නේ කියලා කිව්වා. පරිසරය කොහොමද විනාශ වෙලා තියෙන්නේ කියලා කිව්වා. පරිසරය කොහොමද රැක ගන්න පුළුවන් කියලා කිව්වා. මං අර කිව්වේ කොටස් වලට කඩා ගන්න. එතකොට මතක් වෙයි කියලා. නිසා මොනවා හරි මාතෘකාවක් හම්බෙච්ච හැටි පුතේ අපේ ඔළුවේ අපි හදා ගන්න ඕනේ පොඩි පොඩි මේ මූලික කාරණා ටික. කරුණු නෙමෙයි. මෙන්න මේක ගැන කතා කරනවා. ඒක ඇතුළේ කරුණු ගොඩාක් තියෙන පුළුවන් මතක් වෙන්නේ. ඊට පස්සේ අන්නේම මාතෘකාව කඩාගෙන ආයෙ පොඩ්ඩක් මේක අනිත් අය කතා කරලා ඉවරනාට පස්සේ පරිසරය ගැන කතා කරන භාෂාවේ නැවත විස්තර ටිකක් කියන්න ඕන. හරිද? නුවන් නෑ. දැන් අපි යන් කවුරුකාවට තසන්න එක. හැබැයි ඊට ඉස්සෙල්ලා ඊළඟට කතා කරන එක්කෙනාගේ මාතෘකාව මන් දෙන්න. ඊළඟ කවුද කතා කරන්න කැමති? මං කතා කරන්න. ගීෂානිද? ගීශානි කතා කරන්න. එහෙනම් මොනවා ගැනද ගීශානි කතා කරන්න? ත්‍රස්තවාදය ගැන. හරි, ත්‍රස්ත නැත්තම් මෙහෙම සාමය ගැන කතා කරන්න. සාමය. හරි, එතකොට කතා කරන භාෂාවේ අදහස්ටයක් දැන් අර මං කියව විදිහට හදාගන්න. මුලින්ම මම මේක ගැන කියනවා. ඊට පස්සේ මේක ගැන කියනවා. පුංචි සටහනක් සැකිල්ල කොළුවේම හදාගන්න. හරි, පටන් ගන්න. තසන්නේ
डेंगू रोगे हदेने मधुरुआगेन अपावट पारिसरे टिंकेबली होलकाटू योगर्ट वैनी इवतलन द्रव्य वर्षा हेतु इमबाजन पीरी पत्तुरेकतुनाम डेंगू मधुरुआ हदेनवा එමගින් අපිට ඩෙන්ගු වැළඳෙනවා ඩෙන්ගු මගේ රෝග ලක්ෂණ කීපයක් මතුවෙනවා උණ උණ මතුවෙනවා අපේ ඇඟේ ඇස් රතු වීමට ලක් වෙනවා වෛද්‍ය උපදෙස් මත කටයුතු කරොත් මෙය මේ සෑදීම වළක්වා ගැනීමට අපිට පුළුවන් වෙනවා ඒ වගේම අපවඩ පරිසරයේ පිරිසිදු තත්ත්වයක් ගත්තොත් එමගින් ඩෙන්ගු වැළඳීම හා ඩෙන්ගු මර්ධනය කරන්න අපිට පුළුවන් වෙනවා ඔව් එතකොට දැන් ඒකේ තිබෙච්ච මූලිකම ලක්ෂණය තමයි තසන්නේ කතාවේ තසන්න කතා කරන භාෂාවෙන් තමයි කතා කරන්නේ නේද දීන භාෂාවෙන් නෙමෙයි කතා කරන භාෂාව කතා කරන භාෂාවෙන් කතාව පැවැත්වුවා මේක සෑහෙන්න අහන් ඉන්න අයට මේ දැනනවා තේරෙනවා වැඩි අර ලියන භාෂාවෙන් කිව්වොත් එහෙම ආ මෙයා මේක මේ බලාගෙන එහෙම නැත්නම් මොකක් හරි කටපාඩම් කරලා එහෙම තමයි කියන්නේ කියලා හිතෙනවා සමහරට එයා හිතලා තමයි කියනවා ඇත්තේ නමුත් අර ලියන භාෂාවෙන් කිව්වහම වෙන ගැටලුව ඒක ඒ නිසා තසන්න හොඳයි එතකොට එයා මූලික කරුණු කීපයක්ම කොහොමද මොකද්ද ඩෙන්ගු කියලා කියන්නේ ඩෙන්ගු හැදෙන්නේ කොහොමද හැදුනහම රෝග ලක්ෂණ මොනවද කොහොමද ඊට පස්සේ අපික නැති කරගන්න ඕන. ආතරේ මූලික කාරණා හතරම අහුවෙන විදියට පොඩි කතාවක් කරා බොහොම හොඳයි. ඒක තව දැන් කරුණු දාලා ඔක දිග්ගස්ස ගන්න තමයි තියෙන්නේ. නේද? මූලික දේවකනේ ආරම්භ කරනවා. ඒ කියන්නේ අදහස් කියනවා. කරුණු දාලා ඔක දිග්ගස්ස ගත්තාම සෑහෙන්න හොඳයි. හොඳයි දසන්න ඈ. ඉස්කෝලේ ආයෙ පටන් ගත්ත කාලෙක තියෙන සමිතිවල අර මේ කතා කරන්න උත්සාහ කරන්න ඕනේ. එකෙන් තමන්ගේ එකක් කතා කිරීමේ හැකියාව හම්බෙනවා ඊට පස්සේ මේ සබකෝලයේ කියන එක නැති වෙනවා ඊට පස්සේ යමක් ගැන අදහසක් කියන්න පුළුවන් කෙනෙක් විදිහට වටිනාකමක් හම්බෙනවා අපිට නේද වගේ සෑහෙන දේවල් වෙනවා කතා පාත්වන එකකින් හරි ඊට පස්සේ අපි පටන් ගමු කවුද ගීශානිගෙන් ඊට ඉස්සෙල්ම යසඳට මාතෘකාවක් දෙන්න යසඳ යසඳ ඔව් සර් ඔව් යසඳට මම මාතෘකාවක් දෙනවා අධ්‍යාපනයේ වටිනාකම හරිද දැන් හොඳට ඔළුවෙන් කොටස් ටික බෙදාගෙන ලෑස්ති කරගන්න චූටි කතාවක් ගීශානි පටන් ගන්න සාමය කියන්නේ මිනිසුන්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍යම කාරණාවක්. ලෝකේ බොහෝ රටවල් සාමය උදෙසා යුද වැදුනා. මොකද මිනිසුන්ට ජීවත් වීමට සාමය යුතු පරිසරයක් අවශ්‍යයි. මානසිකව රටක මිනිසුන් ආගම් ජාතීන් කුලබද ඇති නොකරන තාක් මිනිසුන්ගේ ත්‍රස්තවාදය වැනි අදහස් ඉස්මතු නොවන තාක් මිනිසුන් අතර සාමය පවතිනවා. ඒක තමන්ට ජීවත් වීමට නිදහසක් වගේම මිනිසුන් අතර සාමකාමී බව හා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පවත්වා ගැනීම තුළින් ආරක්ෂා කරගන්න පුළුවන්. ඊට පස්සේ මතක් නැද්ද තව කරුණු? අද එන්න එතරම් වැදගත් කාරණාවක් තියෙනවා ගීශානි මොකද ගීශානිට හම්බෙච්ච මාතෘකාව අනිත් අයගේ වතරන් ලේසි නෑ ටිකක් අමාරු වෙන එකපාර කල්පනා වෙන්නේ නෑ කමන්නේ කරුණු දෙක තුනක් හරි කිව්වනේ බොහොම හොඳයි හැබැයි පුතේ මෙහෙම එකක් තියෙනවා ඒ තමයි අපි මොන හරි දෙයක් කතාවක් කරනකොට අපිට තියෙන එක කරුණ හරි වෙන්න පුළුවන්
ඒක කියලා අපි අපේ කතාව ඉවර කරන්න ඕන. හරිද? දැන් සාමය ගැන කතා කරනවා නම් අපිට සාමය ගැන කතාව ඉවර කරන්න පුළුවන් විදිහක් තියෙනවානේ කොහොමද? මුළු ලෝකෙටම සාමය ලැබෙන්න කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව කියලා හරි ඒ කියන්නේ අපේ කතාව ලස්සනට ඉවර කරන්න ඕන. අපි හොඳ කරුණු ගොඩාක් කියලා හොඳ ඉවර කරන්න නැතුව හොඳට කතාව නවත්තුවොත් වැඩේ අවුල්. කරුණු දෙක තුනක් වුණත් කමන්නේ හොඳට ඉවර කරන්න ඕන. හොඳට ඉවර වුණොත් තමයි කතාව ලස්සන වෙන්නේ. හොඳට ඉවර කරන්න කියලා කියන්නේ තව කරුණු කියන්න කියන එක නෙමෙයි. දැන් කියපු ඒවා ආශ්‍රයෙන් මාරි අන්තිමට ප්‍රාර්ථනාවක් කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවාරි තමන්ගේ යෝජනාවක් කරලා වෙන්න පුළුවන්. මොනවාරි දෙයක්ින් නිමාව කියන එක වැදගත්. දැන් අපි රචනාවක් ලියනකොට රචනාවේ අන්තිම ඡේදය ලියන්නේ සමාලෝචනයනේ. ඒ නිමාව. නිමාවක් නෙකෙනෙක් ඉවර වෙන එක හොඳ ලස්සනට කෙරුණ නැත්තම් අඩුපාඩුවක්. ඒතර ගේෂානේ කතාවේ තිබෙච්ච එක තමයි ගේෂානේ අදහස් හොඳයි. නමුත් ඒක හොඳට ඉවර කරේ නැහැ. හරි. ඒතර තමන් ඉවර කරන විදිහ දැන් ඔන්න පොඩ්ඩක් ගේෂානේ හදාගන්න ඕන. හරිද? හොඳට මතක තියාගන්න කතාවක් පවත්වන්න ගියොත් ආරම්භයේ තරම්ම වැදගත් පුතේ මොකද්ද? අවසානය කියන එක. ආරම්භයේ තරම්ම වැදගත් අවසානය කියන එක. සමහර විට අපි කෙනෙක්ගේ කතාවක් අහන් ඉන්නකොට මුල පොඩ්ඩක් අහන් ඉන්නවා ආයෙ මැද අහන් ඉන්නේ නැහැ නේ. ආයෙ අහන් ඉන්නේ කොහෙද? අග අන්තිම ටික පොඩ්ඩක් අවධානය දීලා අහන් ඉන්නවා. ඒ නිසා මැද මොනවා වුණත් මුලයි අගයි කියන දෙක පොඩ්ඩක් සැලකිල්ලෙන් ඕනකමින් කරන්න ඕනේ. ඒකට හොඳ නිමාවක් හදාගන්න ඕනේ. ඒතර කතාව පටන් ගන්න ඉස්සර වෙලාම මමගේ කතාව ඉවර කරන්නේ මෙහෙමයි කියලා අදහසක් ඇති කරගන්න ඕනේ. මොන දැන් කතාවක් පවත්වද්දී මොනවද කරන්න ඕනි දේවල් කියලා පුංචි අදහසක් ඔයාලට එන්න ඕනේ. ඒ කියන්නේ කරුණු පොඩ්ඩක් මතක් කරගන්න ඕනි. ඒවා පිළිවෙලට හදාගන්න ඕනි. පොඩි කටු සටහනක් දාලා සැලැස්මක් ඔළුවේ හදාගන්න ඕනි. හොඳ නිමාවක් තියෙන්න ඕනේ. කරුණු පිටින් අරගෙන එන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඒ කියන්නේ සංඛ්‍යාත්මක කාරණාවක් හරි දැන් අර අපේ කවුද තසන්නේ කිව්වේ මේ තසන්නේ නේද කිව්වේ මේ වුහාන් වල කතාව අන්නේ වගේ මොන හරි වැදගත් කාරණාවක් දැක්කහම දැම්මහම කතාව ටිකක් විශේෂ වෙනවා. අහන් ඉන්නයි බලන් ඉන්න ආ මෙයා මේක දන්නවනේ කියලා. අන්නේම පුංචි පුංචි දේවල් වලින් කතාව ලස්සන කරගන්න ඕනි. කෙසේ නමුත් කට්ටියම හොඳයි. අපි දෙයියන් යසඳේ කතාව බලන්න. යසඳ පටන් ගන්න. යසඳ පටන් ගන්න පුතේ. ඇහෙන්නේ නැද දරු? යාපනේ කියලා කියන්නේ යන්න ලබා ගැනීම හා අභියෝගයට මුහුණ දීමට යන ධර්ම භාවිතා කිරීමයි. උත්පත් වලින් හා අධ්‍යක්ෂින් වලින් අපට අධ්‍යාපනය හඳින් හදා ගන්න හැකිය. දුෂ්ට කාලයට ගිහින් අපිට විවිධ පත්තර පුවත්පත් දැන්වීම් සංග්‍රහවල අධ්‍යාපනයේ තවදුරටත් අධ්‍යාරම් පුළුවන්. විවිධ ඒ මගින් අපට විවිධ ජාතීන් ආගම් සංස්කෘති පිළිබඳවද දැනුම ලබා ගන්න පුළුවන්. එමගින් අපගේ ජීවිතයට හැඩගස්වා ගන්න පුළුවන්. විවිධ ආර්ථිකයන් අධ්‍යාපනය ආර්ථික සමාජයේ ප්‍රගතියට අපට කියවා දෙත හැකි අපට ධනම ලබා ගත හැකිය. එමගින් අපට අපරාධ තුළ තිබෙන නීති රීති සිරිත් අධ්‍යාපනය ධනගත හැකිය. ඉදිරි අනාගත ජීවිතයේ නිවැරදිව හැඩගස්වා ගත හැකිය.
හරි එතකොට ඒකෙ තිබිච්ච අවුල තමයි අසඳ මං අර කියපු එක කාරණාවක් එසඳ පාවිච්චි කරේ නැහැ මොකද්ද මං කිව්වා කතා කරන භාෂාවෙන් කතාව පවත්වන්න ඕනි කියලා දැන් හැකිය හැකිය වගේ කීප වතාවක් කිව්වනේ හැකිය කියන එක කතා කරන භාෂාවේ පාවිච්චි කරන එකක්ද ලියන භාෂාවේ පාවිච්චි කරන එකක්ද ලියන භාෂාවේනේ එනසබුතේ ලියන භාෂාවෙන් කවදාවත් කතා කරන්න එපා. එතකොට වාගේ කතාවේ තියෙන වටිනාකම ටිකක් අඩු වෙනවා. දසඳලා ගෙදර කවුද කෑ ගහන්නේ? මල්ලිද? ඈසඳ. හරි හරි ඒකට කමන්නේ. මේ එනසා ඔන්න දැන් කතාවක් පවත්වනකොට ඒ වැඩේ හරියට කර කතාව පවත්වනවා කියන්නේ තව කාටද අහන් ඉන්නද මේ වැඩේ කරන්නේ? ඒත් අපි කියන එක එකක් ඒ මිනිහට අහන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? එක කාරණාවක් තමයි ඒක එයාට අහන් ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒ අහන් ඉඳලා එයාගේ දැනුම පොඩ්ඩක් හරි වැඩි වෙන්න ඕනේ. මොනවාරි කතාවක් පැවැත්වුවට පස්සේ තිබ්බඩතදී හද්ද ගොනෙක් කරනවා නම් අහන් ඉන්න එක අපි කතා කරන එකේ වැඩක් නැහැ. ඒ මිනිස්සයාට තිබිච්ච දැනුම 100ක් නම් අපේ කතාවාලේ ඉවරනම් 101ක් හරි වෙන්න ඕනේ. ගෙන අපේ කතාවෙන් එයාගේ දැනුම පොඩ්ඩක් වැඩි වෙනවා. සෝ ඔන්න ඔය කාරණා ටික ඔළුවේ තියාගෙන තමයි පුතේ මාතෘකාවකට කතා කරනවා කියන එක කරන්න ඕනේ. දැන් මේක පන්ති එකදී මෙහෙම පොඩ්ඩක් ඉගෙන ගත්තා කියලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක ඔයාලා අභ්‍යාසයෙන් පුරුදු වෙන්න ඕනි වැඩක්. يعني නිතරම පුළුවන් හැම අවස්ථාවකම අවස්ථාවක් හම්බුනොත් ඉස්කෝලේදී වෙන්න පුළුවන්. කොතනදී හරි වෙන්න පුළුවන් අවස්ථාවක් හම්බුනොත් ඒ අවස්ථාව අනිවාර්යෙන් පාවිච්චි කරන්න එකෙන් ප්‍රයෝජනයක් ගන්න. හරි. නිසා කතා පවත්වන එකෙන් එකක් අපේ දැනුම වැඩි වෙනවා, කතා කිරීමේ හැකියාව හම්බ වෙනවා, සබකෝලේ නැති වෙනවා. ඒක ඉතාම වැදගත් දෙයක්. මොකද ගොඩාක් මිනිස්සුන්ට වැඩිහිටියෝ වෙලත් කරා ගන්න බැරි වැඩක් තමයි සමහර තැනක අදහසක් ප්‍රකාශ කරන ගියලා හරි බයයි ඇවිල්ලා තැනක කතා කරන්නේ. ඒක නැති කර ගන්න පුළුවන් වෙන මේ පුංචි කාලෙදීම ඒකට මූණ දුන්නොත් තමයි වැඩි ලොකු වෙලා වැඩේ කරන්නම් කියලා කවදාවත් කරගන්න වෙන්නේ නැහැ. ලොකු වෙන්න බය වැඩි වෙනවානේ. හරි. අනිත් ඒවට දෙන බය නැති වුණාට ඕගේ වැඩවලට බය වැඩි වෙනවා. ඇයි ලොකු වෙද්දී අයියෝ අරයා මට හිනාවේ අර මේ වැඩිපුර හිතනවානේ. පුංචි කාලේදී මේක නැති කරගන්න ඕන. සහ කතා කරද්දී අරයා මෙහෙම හිතයි අරයා මට හිනාවේයි මෙයා මට හිනාවේ ඒව අදාළ නැහැ. හිනාවෙච්ච උඩ හිනාවෙන්න ඇරලා අපේ කතාව කරන එකයි තියෙන නිසා කොතනදී හරි කතාවක් පවත්වන්න අවස්ථාවක් හම්බ වුණොත් ඒ අවස්ථාව බලෙන් හරි අරගෙන තමන්ට නිදානයක් හම්බුණා වගේ හිතලා වැඩේ කරන්න ඕන. හරි අපි ඉදිරි පන්තිවලදී නැවත නැවත වරින් වර මේක සාකච්ඡා කරමු. කෙසේ හෝ ඔයාලා මූලික අදහසක් දැන් ගන්න ඇති කියලා මම හිතනවා. මාතෘකාවකට කතාවක් කරන්න කියලා දුන්නොත් ඒක නිකන් ඔහේ කරලා හරියන්නේ නැහැ. පිළිවෙලක් තියෙන්න ඕනි. කතා කරන භාෂාව පාවිච්චි කරන්න ඕනි. හොඳ නිමාවක් තියාගන්න ඕනි. කලුත් කරුණක් දෙකක් එකතු කරන්න ඕනි. අපේ කතාව ඇහුවට පස්සේ ඒ කෙනාගේ දැනුම පොඩ්ඩක් වැඩි වෙන්න ඕනි. එයාට අපි කරන කතාව අහන් ඉන්න පුළුවන් වෙන්න ඕනි. ඔහේ මොනවාරි කොඳුරුණා වගේ කිව්වොත් එම කවුරුත් අපේ කතාව අහගෙන ඉන්නේ නැහැ. හරි. ඒ නිසා අනිත් එක තමයි අපිට මෙහෙම හිතෙනවා. සමහර ලාකට අපිට අර මේ කත්තික තරඟ වලට යන අයගේ කතාවල වගේ කතා කරන්න බැරි වෙන්න පුළුවන්. අපි දන්නවනේ කත්තික තරඟ වලට ගියාම කතා කරන්නේ වෙනම විදිහකින්. එහෙම කතා කත්තික තරඟ වලට ගිහිල්ලා කතා කරනවා වගේ කතා කරන්න ඕනේ නැහැ. හරි. ඒ කත්තික තරඟ කියන්නේ වෙනම වැඩක් නේ. එහෙම නැතුව සාමාන්‍ය විදිහට තවන්ගේ අදහසක් තව කෙනෙකුට කියන්න මූලික හැකියාවක් විදිහට පුරුදු වෙන්න ඕනේ. කත්තික තරඟ වලට යන අය වගේ කතා කරන්න හෝ ඒ විදිහට වැඩේ කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට කතාවක් පවත්වන්න පුළුවන් වෙන්න ඕනි. මොකද දැන් අපි හිතන්නකෝ මෙහෙම දැන් කත්තික තරඟ වලට යනයි පුතේ කතා කරන ඔයාලා දැකලා ඇතිනේ. හැබැයි දැන් ඔයාලා වැඩිහිටියන්ගේ රැස්වීමකට මොකක් හරි සම්බන්ධ අපි හිතමු පාර්ලිමේන්තුවේ කියලා. ඔයාලා දැකලා තියෙනවා පාර්ලිමේන්තුවේ කවුරු හරි කත්තික තරඟ වල වගේ කතා කරනවා. නෑ කවුරුත් එහෙම කතා කරන්නේ නෑ. එයාලා එයාලා කතා කරන විදිහට තමයි කතා කරන්නේ. ඒ නිසා කත්තික තරඟ වලට යන අය වගේ කතා කරන්න බෑ කියලා ඔයාලා කතා පවත්වන එක නවත්තන්න එපා. ඒ කත්තික තරඟවල ආකෘතිය ගැන වෙන එකක්. එහෙම මෝන්නේ නැහැ හැමෝම කතා කරන්නේ.
එනිසා අනිවාර්යෙන් තනක් හම්බුනොත් කතා කරන්න කියන පණිවිඩය තමයි මේ කොටසෙන් ඔයාලා ගන්න ඕනේ. හැමෝම කරුණු ඉදිරිපත් කරා තමන්ගේ මාතෘකාවට අනුව. මම තව පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් මොනවා හරි මාතෘකාවකට කතා කරන්න කියලා කිව්වොත් පුතේ අපිට ඒකට කරුණ ඕනේනේ නේද? ඒ කරුණ අපේ ඔළුවට එන්නේ කොහෙන්ද? දැන් එකපාර කතා කරන්න කිව්වොත් ඉන්ටර්නෙට් එක බලන්න ටග් ගාලා ලිපියක් ඩවුන්ලෝඩ් කරගන්න වෙලාවක් නැහැනේ. එහෙම එකපාරට කිව්වොත් කතා පවත්වන්න කියලා මොනවා හරි දෙයක් ගැන හරි අපිට එකපාරට ඔළුවට කරුණු වෙන්නේ කොහෙන්ද? අපි එක දැනන් ඉන්නපැ. කරුණ නැතුව මොනවද කතා කරන්න බෑ. කොච්චර කතා කරන්න පුළුවන් වුණත් කරුණ නැත්තම් වැඩේ කරන්න බෑ. මොනවා හරි කරුණක් දෙකක් තියෙන්න ඕන. ඒ කරුණු අපිට එන්නේ කොහෙන්ද ඔයාලා හිතන විදිහට? දැන් ඔයාලා කියපු කරුණු ටික හරි ඔළුවට ආවේ කොහෙන්ද? මොනවා කරපුකින්ද ඒක ආවේ? පොඩ හිතන බල. තසන්නේ කියලා දැනුමින්. දැනුමින් තමයි. හැබැයි දැනුමේ ඒක එන්නේ කොහොමද කියලා මම අහන්න. අපේ මතකෙන්නේ අපි මතක් කරලා ගන්නෙ මේවා. පොත් කියවලා. අන්න හරි. පොත් විතරක් නෙමෙයි පුතේ. මොනෝ හරි දේවල් කියවලා. පොත් විතරක් නෙමෙයි මොනෝ හරි දේවල් කියවලා. ඒක පොත් වෙන්න පුළුවන්, පත්තර වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් මේ එළියට බහැලා පරිසරය දිහා බලන් ඉඳලා වෙන්න පුළුවන්. හරි. දැන් ඔයාලා අර බලනවාද සිරස රූපවාහිනිය යනවා සිරස ලක්ෂපති කියලා වැඩසටහනක් බලනවාද? ඔව් සර්. ඔව්. ඒක බලද්දී අපිට තේරෙන දේ තමයි සමහර අය ගොඩක් අය පොත්පත් කියවලා තමයි ගොඩක් ඒවට උත්තර දෙන්නේ. එහෙම පොත්පත් කියවලා නැතිව දැකපු දේවල් වලින් අහපු දේවල් වලින් අද්දකපු දේවල් වලත් අපි ඉගෙන ගන්නවා නේද? ඒ වගේ දරමුකුත් අපි ගාව සෑහෙන්න තියෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම අත්දැකීමක් විදිහට පාවිච්චි කරන්න විශේෂයෙන්ම කියවන එක. ඒක පොත්ම වෙන්න ඕනේ නැහැ. පත්තර කියවන්න. හරි. පොත් කියවන්න. ඉන්ටර්නෙට් එකට යනවනම් ඒකේ තියෙන ලිපි කියවන්න. හරි. මොනවා හරි කියවන්න ඕනේ. ටීවී එකේ යනවනම් ඒ මොනවා හරි කියවන්න. ඒ කියවනකොට අපේ දැනුම නිකම්ම වැඩි වෙනවා. එහෙම කියවනවා වැඩි කෙනාගේ තමයි. කියවනවා කියන්නේ කයිය ගන්නවා කියන එක නෙමෙයි ඈ. කියවනවා වැඩි කෙනාට තමයි කරුණු ගොඩක් ඔළුවට එන්නේ. එහෙනම් හොඳට කතාවක් පවත්වන්න ඕනෑම දෙයක අපි මොනවා කරන්න ඕනේද? හොඳට කියවන්න ඕනේ. එනිසා ඔයාලා ජීවිතේ පුරුද්දක් විදිහට කියවීම කියන එක පුතේ ප්‍රගුණ කරගන්න ඕනේ. කියවීම. මම දැන් ඔයාලා අහන්නකෝ මෙහෙම. දැන් මේ ගිය සතියේ නෙමෙයි ඊට ඉස්සෙල් සතියේදී 2020 අවුරුද්දේ හොඳම නවකතාවට හොඳම කෙටි කතාවට රාජ්‍ය සම්මාන හම්බුනා. මේ පාර හොඳම නවකතා බවට පත් වෙච්ච පොත මොකක්ද? ඔයාලා දන්නවද? ගිය අවුරුද්දේ ලියවෙච්ච පොත්වලින් හොඳම පොත බවට පත් වුණේ මොකද්ද? මොන නවකතාවද? මොන කෙටි කතාවද? මොන කවි පොතද? දන්නෑ නේද? වලා ගොඩාක් පොත්පත් කියවන්න හම්බෙන්නේ නැත්තම් පුතේ ඒව හරි පොඩ්ඩක් හොල කියවන්න බලන්න. හොඳම නවකතාව අවුරුද්දේ පළවෙච්ච හොඳම නවකතාව හොඳම කෙටි කතාව නවකතාව කියලා කිව්වහම දැන් අපි අර මේ කියවන අනම්මනම් කතා වගේ නෙමෙයි ඈ. රාජ්‍ය සම්මාන හම්බෙන පොතේම සෑහෙන්න හොඳයි. පොඩි කාලේ ඉඳලා පුරුද්දක් විදිහට ඒව කියවන්න. රාජ්‍ය සම්මාන ගන්න අවුරුද්දකට හොඳම පොත වෙන ටික හරි හොයලා කියවන්න පුරුදු වෙන්න. දැන් මේ යන්නේ සාහිත්‍ය මාසයේ නේද? සාහිත්‍ය මාසය යන්නේ. ඔයාලට පුළුවන් ඕන්න ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරටම පොත ගෙන්න ගන්න පුළුවන්. දැන් මේ ඔන්ලයින් ක්‍රමයක් තියෙනවා. ඒතර ගෙදර ඉන්නවනම් අතේ එකතු කරන රුපියල් 300ක් තියෙනවනම් ඕඩර් එකක් දාලා පොත ගෙන්න ගන්න. හොඳම සම්මාන ගත්ත පොත මොකක්ද කියලා හොයලා ගෙන්නම් කියවන්න. අම්මලා තාත්තලා නවකතා කියවුවොත් සමහරට බය නැති. ආ නවකතා කියවනවා කියලා නෑ. මේ රාජ්‍ය සම්මාන ගත්ත පොත. ඒක පිළිගත්ත හොඳ පොතක් නේ. මොන පොත වුණත් කියවඩ කමන්නේ නැහැ. අන්න එහෙම මොනවාරි පුරුද්දක් කරගෙන යන මම හැම අවුරුද්දේම මෙන්න මේ පොත් ටික බලනවා. රාජ්‍ය සම්මාන ගන්න මොඳම පොත එක පොතක් හරි බලනවා. ඒක පුරුද්දක් කරන් යන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා. සහ ඊට පස්සේ ඔයාලා දැන් පොතක් කියවනවා කියලා හිතන්නකෝ. ලියන පොතක් තියාගෙන තමන් කියවලා ඉවර වෙච්ච පොත්වල නම් ලියලා තියන්න. හරි. ලියන පොතක් අරගෙන තමන් දැන් මේ වෙනකන් කියවපු පොත්වල සම්පූර්ණ ඉවර වෙන්නම කියවපු පොත්
නම ලියලා තියාගන්න. ඒතර ඔයාලට අවුරුදු කීපයක් ගිහිලා වලත හැකි අඩේ මොනවද මම පොත් කීයක් කියවලද අංක දාලා නම ලියන්න. 1 2 3 4 කියලා. ඒතර පොත් කීයක් කියවලා තියනවද කියලා බලා ගන්න පුළුවන්. පොත් 2 3 යි නම් අයියෝ මං කියවනවා මදි කියලා Tamanටම හිතෙන්න පුළුවන්. මොනවා හරි පොත්. කතා පොත් වෙන්න පුළුවන් වෙන චිත්‍ර පොතක් වෙන්න පුළුවන් මොනවා හරි. Taman සම්පූර්ණයෙන්ම කියවලා ඉවර වෙච්ච පොත් නාමිකව සහ සංඛ්‍යාත්මකව එකතු කරන එක පොඩි කාලෙදිම පටන් ගන්න ඕන. හරි. එහෙනම් අද මම එතනින් මේ කොටස ඉවර කරනවා. ඒ කියන්නේ මේ කොටස විතරයි ඈ. පන්ති තව ඉස්සරහට යනවා. එහෙනම් පුරුදු වෙන්න ඕනේ මාතෘකාවක් හම්බෙච්ච හැටි ඕනි තැනක් කතා කරන්න. අපි හිතමු මෙහෙම සමාහලලාට අපි කතා කරන්නේ නැත්තේ මට කරුණු නැහැ කියලා හිතලා. අයියෝ කරුණු දෙක තුනයි තියෙන්නේ කතා කරන්න බෑ කියලා හිතලා. කවදාවත් ලැජ්ජාව හන්දනම් කතා නොකර ඉන්න එපා. හරි. එහෙම කවුරුත් ලැජ්ජ වෙන අපේ තුම අපි කරුණු දෙක තුනයි කතා කරේ කියලා කවුරුත් ඔබට hina වෙන්නේ නැහැ. ඇයි? ඔය කරුණු දෙක තුනවත් කතා කරන්න බැරි ඕනිතරම් ළමයි ඉන්නවා. ඒ නිසා කරුණක් හරි කතා කරන්න ස්ටේජ් එකට ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා ගියත් මේක සෑහෙන ලොකු ධෛර්යයක් විදියට තමයි අනිත් අය සලකන්නේ. ඒ නිසා කොතනදී chance එක හම්බුණත් කතා කරන්න. හරි. ඊට පස්සේ අපි අගෙන ඒ කොටස එතනින් ඉවරයි. මම අද ඔයාලට පොඩි වැඩක් දෙන්න යන්නේ තමයි अब दें मेच्चर कल करपु पाड़ा दें अपने आमतक वेंडत पुलुवान्नी आमतक वेला बे करपु पाड़ा आमतक उनोत एक हरियान ने तो उड़े विभाग इट्टे एकिंग लेबेने दाय का त्याग ने ऐसा मामा अदे इधर बटांगर ना वाल्ड विनाडी पहाक देना विनाडी पहा ये विनाडी पहा है तो लत मांगवाल्ड पाड़ा मक खंडर बड़ा බලාගන්න කිව්වට කියලා මම ඒක ආශ්‍රයෙන් ප්‍රශ්න කීපයක් දෙනවා හැම දවසෙම මේක කරනවා හරි විනාඩි 5ක් දෙනවා ඒ විනාඩි 5 ඇතුළත පාඩම බලාගන්න ඕනේ ඊට පස්සේ මම මේ පාඩම ආශ්‍රයෙන් පුංචි ප්‍රශ්න කීපයක් දෙනවා ලියන්න උත්තර ලියන්න ඕනේ එතකොට හරි ඒකේ මොකද්ද වෙන්නේ විභාගෙට ගිහිල්ලා ආයි පාඩම් කරන්න දෙයක් නැතිනවා ඔයාලා හැම සතියෙම එක පාඩමක් ඉවර කරන නිසා හරිද අද එනම් පළවෙනි වැඩේ පළවෙනි ආරම්භයේ විදිහට මේ වැඩේ මම ඔයාලට බලාගන්න කියලා කියනවා නවම් මහේ නව වලල්ල කියන පාඩම 10 විනාඩි 5ක් දෙන්නම් නවම් මහේ නව වලල්ල කියන සම්පූර්ණ පාඩම ඉක්මනින් බලාගන්න මම ඔයාලට ඒක ආශ්‍රයෙන් විනාඩි 5කට පස්සේ ප්‍රශ්න ටිකක් දෙනවා ඒකට උත්තර ලියන්න ඕන හරි ඉක්මනින් 10 වෙනි පාඩම නවම් මහේ නව වලල්ල ඉක්මනින් කියවගන්න ඒ වේගයෙන් කියවගන්න මොකද අපි මේ කරමු පාඩමක් නැසක් කියවන්න එච්චර වෙලා යන්නේ නැහැ එක්වණින් කියවන්න මම ප්‍රශ්න කීපයක් විනාඩි 5කින් දෙනවා දැන් 5:21 5:26ට මම ප්‍රශ්න කීපයක් දෙනවා එක්වණින් කියවගන්න පටන් ගන්න
හරි කියවගත්තද කට්ටියම? ඔව් සර්. ඔව් මම දැන් ප්‍රශ්න කීපයක් දෙනවා. පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. ජීව භාෂාවක මූලික ලක්ෂණ දෙක මොනවාද? පළවෙනි ප්‍රශ්නය ජීව භාෂාවක මූලික ලක්ෂණ දෙක මොනවාද? දෙවෙනි ප්‍රශ්නය හයිය යනු කුමක්ද? හයිය इलास तुंगे प्रश्न मारियाव मारियाव खास अवल යනු මොනවාද? යනු මොනවාද? ඊළඟ ප්‍රශ්නය මොහොදු හත මොනවාද? සත් සමුදුරු කියලා කියන්නේ මොහොදු හත මොනවාද? उत्तर लिया निक मनट
ලියලි වරයි සර්. හරි එහෙනම් පටන් ගමු. මුලින්ම කියන්න පළවෙනි ප්‍රශ්නය සහ උත්තරේ අසඳ පළවෙනි ප්‍රශ්න කියලා පුතේ උත්තරේ කියන්න. එහෙනම් මදි පුතේ. उत्तरे प्रश्न වර්ෂාව සමග හස කරවන එක තමයි හයිය කියලා කියන්නේ. හරි තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්න තසන්‍යා. ගල් බානවා, ඊරුවා වෙනවා, මාරියාව කස් අවල යනු මොනවාද? ඔව්. ගල් බානවා කියන්නේ අතීතයේ ඔරුව නැවැත්වීමට නැංගුරුම ලෙස විශාල ගලක් ලණුවක බැඳ මුහුදට දැමීම. ඔව්. हबल देख हरियाणा प्रश्न उत्तरे नोआन्य किया मुहुदु हाता मनवाद महा मुहुद कोल मुहुद विल मुहुद कालु मुहुद किरी मुहुद होगाना पक्कुन बोलु मुहुद हरियाणा प्रश्न එච්චර දුන්නේ ඔව් සර් හරි අපි හැමදේම පාඩමක් අල්ලලා ඔහම මේ කෙටි ප්‍රශ්නාවලියක් කරමු පුතේ මොකද්ද ඒතර අපිට පොඩි වාසියක් කරන වාසිය තමයි අපි මේ පාඩම වේගෙන් හරි ආයි කියවල බලනවා සහ මතක් කරගන්නා වචන දෙක තුනක් හරි උතර ඒක අපිට ගොඩක් ලොකු උදව්වක් ආයි විභාගය විභාගෙට යද්දී මේක කියවලා තිබ්බහම දෙතුන් වතාවක් කියවනවා කියලා කියන්නේ අපේ කරුණු මතක හිටින ප්‍රමාණය වැඩි වෙනවා අන්ස අපි හැමදේම කරපු පාඩමක් ආශ්‍රයෙන් ඉක්මනින් කියවලා ඉක්මනින් ප්‍රශ්න කීපෙට උත්තර ලියවන එක දිගටම කරගෙන යමු කියලා තමයි මම ඔයාලට කියන්නේ. හරි. එහෙනම් අපි අද දවසේම අලුත් පාඩමක් කරන්නම් කියලා හිටියේ. නමුත් ඒකට වෙලාව පොඩ්ඩක් මදි. වෙලාව මදි වෙන්න හේතුව තමයි අපි වෙනත් කොටස් ටිකක් කරපු එක. හරි. ඒකට කමන්නේ නැහැ. අපි අලුත් පාඩමේ කොටසක් පොඩ්ඩක් කියවන්න පටන් ගමු. අද අපිට පටන් ගන්න තියෙන්නේ පුතේ මෙහෙම කරමු. ආනන්ද කුමාරස්සෝ මහත්තයාගේ පාඩමේ මේ අවබෝධයේ කොටසට පිළිතුරු ලියන්න පටන් ගන්න. මම ඔයාලට අභ්‍යාසයක් දාලා තියෙන්නේ ඒකටත් උත්තර ලියන්න ඕනි. දැනට අච්චු පුතේ තියෙන අවබෝධයේ කොටසේ ඉක්වනින් ඒ කොටසට උත්තර ලියමු අපි. आनंद कुमार महत्यागे उत्तर लिया करा करा
කරන අපි ඒක නැවත කරන්න අවශ්‍ය කරන්නේ නැහැ අපි වැඩේ කරලා ඉවර නිසා අපි එහෙම වුණොත් අලුත් පාඩම ඉක්මනින් කියවන්න පටන් ගමු හරි මේ පාඩම කරලා දිරන නිසා මම ඔයාලට ආනන්ද කුමාර ස්වාමී මහත්තයාගේ පාඩමෙන් කැටි ප්‍රශ්නාවලියක් දාලා තියෙනවා ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒකට ලබන සතියේනකොට පිළිතුරු ලියාගෙන එන්න අපි ඒක සාකච්ඡා කරලා තමයි ඊළඟ දවසේ පන්තිය පටන් අරගන්නේ හරි එහෙනම් ඒක අමතක වෙයි සටහනක් දාලා තියාගන්න මේ එක ලියන්න ඕනි කියලා අපි 13 වෙනි පාඩමට යමු එහෙනම් අපි ඒක කියවමු ටිකක් පාඩම කියවනටත් වැඩිය අපි ඒ ගැන පොඩි අදහස සාකච්ඡා කරමු මොනවද මේකේ තියෙන්නේ කියලා 13 වෙනි පාඩම හොඳ ළමයා නුවණිනි හොඳ දේ තෝරාගනි කියන පාඩම තමයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. හරිද? හොඳ ළමයා නුවණිනි හොඳ දේ තෝරාගනි. පාඩම ලිය කතා කරන්න ඉස්සර වෙලා මම ඔයාලගෙන් අහන්නම් පුතේ ඔයාලා කියවලා තියෙන පොඩි ළමයින්ගේ පොත් මොනවද? කවි පොත් වෙන්න පුළුවන්, කතා පොත් වෙන්න පුළුවන්. ඔයාලා කියවලා තියෙන පොඩි ළමයින්ගේ ඒවා. චූටි කාලේ ඔයාලා කියවපු චූටි කාලේ කියන්නේ තාම ඔයාලුකු නැහනේ. සාමාන්‍යයෙන් කියවලා තියෙන පුංචි ළමයින්ගේ කතා හරි මොනවා හරි පොත් මොනවද තියෙන්නේ? මතක් කරන්න බලන්න. 1 2 මොනවද කියවුව පොත්? ගේශානි පොඩි ළමයින්ගේ පොත් මොනවද කියවලා තියෙන්නේ? අන්දරේගේ කතා. අන්දරේ කතා කියවලා තියෙනවා. අන්දරේගේ කතාවලින් උඹට වැඩිපුර මතක මොන කතාවද? अंदर मोन मोन कथा मता अंदर सीन का अंदर कजुमूल कथा कटी दी कटी यसंद धन्य अंदर गेवा अंदर किरी क्या हैटी अंदर किरी काबु हैटी आय බිත්තරේ කතාව බිත්තරේ මොකක්ද ඒ කතාව අරස මේ එයාගේ යාළුවෝ මේ වතුර ඇතුළට ගිහිල්ලා බිත්තරේ ගෙනාවාම එයාත් ආයි වතුර ඇතුළට ගිහිල්ලා එයාට හම්බුනේ නැති නිසා එයා කියන ඔයාලා කිකිලිය මං කුකුලා කියලා කියන්නේ හරි හරි ඔව් එතකොට අපි ඔන්න ඔය කතා ගොඩාක් අන්දරේ ගැන දන්න තව මොනවද අන්දරේ හැරුණාම වෙන මොනවද ඔයාලා කියවලා තියෙන හරි मनोहर पोता चूटी පුලුංගගෙ මේ ටැග් එකක් ගෙනත් දෙනවා. එයා ඇරලා බලුවාම ඉන්නේ චූටි ලස්සන පුලුං පුරෝපු මේ අර බලු පැටියේ. එයා ලොකු වෙනකන් එයා බලා ගන්නවා. එයාගේ තාත්තා ඒ බලු පැටියට කැමති නෑ. ඊට පස්සේ
මේ එයා එක දවසක් ඒ බල්පටියට හොඳ වැඩක් වෙන්නේ කියන්නේ එයා කැතයි කියලා පෙන්නන්න එයා වතුරෙන් නාවනවා වතුරෙන් නෑවට පස්සේ ආ නකුඩු ගහනවා ඒ කියන්නේ එයාගේ පුළුන් ටික ඇඟට ඇලිලා නකුඩු ගහන ඊට පස්සේ මේ අර ඊට පස්සේ ගෙදර අය දැකලා මේ බය වෙනවා කොහොමද වතුර ටික ඉඳලා පස්සේ ආයියාගේ අර පුළුන් මතු වෙනවනේ පුළුන් වුණාට පස්සේ මේ ඊට පස්සේ මෙයා තමයි පුළුන් හොරා කියලා අර කියනවා යාට සිබෙල් නැන්දගේ ඈ සිබෙල් නැන්දගේ සිබෙල් එත්ත සිංහගේ තව මොනවද කියවලා තියෙන පොත් කතා කුඩ හොරා කියවලා තියෙනවා එතර ඔයාල දන්නවා ඔය විදිහට අපි හැමෝම පොඩි පොඩි කාලේ සහ මේ පොඩි ළමයින්ට ලියපු පොත් කියවලා තියෙනවා. අපි ඒ චූටි ළමයින්ට ලිව වුණාට තාම දැක්කොත් කියවන්න අපි ආසයි නේද? එතකොට මේ පාඩමේ කියන්නේ පුතේ මෙන්න මේ පොඩි ළමයින්ගේ නිර්මාණ කියන්නේ පොඩි ළමයි වෙනුවෙන් ලියවෙච්ච සාහිත්‍ය නිර්මාණ ගැන තමයි මේ පොතේදී කියන්නේ. හරි දැන් මම ඒකේ ආරම්භයේ විදිහට පොඩ්ඩක් ආරම්භක වැඩ පොඩ්ඩක් ඔයාලත් එක්ක සාකච්ඡා කරලා ඉන්න. හරි අපි කතෝරු ගොඩාක් ගැන කතා කරන්න හිතන් ඉන්නේ. ඒ නිර්මාණ ආශ්‍රයෙන් ලබන සතියේ පන්තියට එනකොට ඔයාලා පුංචි සටහනක් දාලා ලියාගෙන තියාගෙන යන්න ලබන සතියේ පන්තියට එනකොට පොඩි ළමයි වෙනුවෙන් ලියවෙච්ච පොත් ඔයාලා කියවපුවා හෝ අහපුවා විස්තරයක් ලියාගෙන එන්න ඕනේ කතුවරයත් එක්ක. අන්දරේ කතා නම් ඒක කතෝරේක් නෑනේ අන්දරේගේ කතාවක් මම මෙන්න මේක දන්නවා කවියක් නම් මම මෙන්න මෙයාගේ මේ කවිය දන්නවා පොඩි ළමයින්ට ලියවෙච්ච හරි විශේෂයෙන්ම ඔයාලා පුංචි කාලේ පාඩම් කරපු කවි සින්දු තියෙන්නේ පොඩි ළමයින් රෝස මලේ නටුවේ කටුවගේ අන්න එහෙම කවි සින්දු තියෙන ඒවා ලියාගෙන එන්න ඕනේ මොකද අපේ පාඩමේදී අපි ලබන සතියේ මේ පොඩි ළමයින් වෙනුවෙන් ලියවෙච්ච කවි සින්දු කතාගෙන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ ආරම්භයේ විදිහට පුතේ මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් මෙන්න මෙහෙම. ඒ තමයි සිංහල සාහිත්‍යයේ දැන් අද අපිට තේරෙනවානේ පොඩි ළමයි වෙනුවෙන් ලියවෙච්ච පොත්පත් ඕනි තරම් කවි වෙන්න පුළුවන්, ගීත වෙන්න පුළුවන්, කතා පොත් වෙන්න පුළුවන් සෑහෙන්න දිනවනේ. මේක කොහෙන්ද පටන් ගත්තේ? කවුද කියලා අපේ සිංහල සාහිත්‍ය අපිට හම්බ වෙන පැරණිම තැන මොකද්ද? පොඩි ළමයි වෙනුවෙන් ලියවෙච්ච නිර්මාණයක් විදිහට කියලා බැලුවාම අපිට හම්බෙන්නේ පුතේ කාව්‍ය ශේකරේ කියන පොත. මොකද හම්බෙන්නේ? කාව්‍ය ශේකරය කියන පොත. මේ කාව්‍ය ශේකරේ ලිව්වේ තොටගමුවේ රාහුල හාමුදුරුව. කවුද? තොටගමුවේ රාහුල හාමුදුරුව කෝට්ටේ යුගයේදී. කොයිද? කෝට්ටේ යුගයේදී. කෝට්ටේ යුගයේදී සත්තුබත්ත කියන ජාතකය පදනම් කරගෙන තමයි කාව්‍යශේකරේ ලියන්නේ. ඒ කාව්‍යශේකරේ තියෙන පුතේ කවියක් මෙන්න මෙහෙම ඔයාලා කවුරුත් අහලා ඇති. දත් කැකුළු පාලා සුරතල් සිනා සීලා බොළඳ බස් දීලා කෙලි සියෝ ළඟ දූලි ගාලා. ඒ කවිය පාඩන්ද කට්ටියට දත්කැකුළු පාලා කවිය පාඩම් කවුද ඉන්නේ පන්තියේ? පාඩම් එක්කනේ කවුරුත් නැද්ද? ඒ අනිවාර්යයෙන්ම මේ කවිය පාඩම් කරගන්න ඕනික. මොකද ළමයි වෙනුවෙන් ලංකාවේ ලියවෙච්ච මේ සාහිත්‍යයේ අපිට හම්බ වෙන පැරණිම සාධකය සිංහල සාහිත්‍යය ඇතුලේ
පොඩිළමයින්ටත් වෙනම සාහිත්‍යයක් තිබුණා කියලා පෙන්වන්න පොඩිළමයි ගැන පොඩිළමයි වෙනුවෙන් ලියවෙච්ච පැරණිම තැන තමයි හම්බ වෙන්නේ කොහොමද තව තියෙන්න ඇති ඒවා හම්බ වෙන්නේ අපිට හම්බ වෙන පරණම එක තමයි මෙන්න මේ කවිය දත් කැකුළු පාලා සුරතල් සිනා සීලා බොළඳ බස් දීලා කෙලී සියෝ ළඟ දූලි ගාල් මේ කවිය කියවනකොට ඔයාලට මොකද්ද ඔළුවේ මැවෙන්නේ ඒකන අදහසක් කියන්න බලන්න මොකද්ද ඔළුවේ මැවෙන්නේ සෙල්ලම් කරලා දූවිලි ගාගෙන හිනා වෙලා මේ ඉන්න චූටි ළමෙක් ගැන ඔව් පොඩි ළමෙක් ඔළුවේ මැවෙන්නේ කොහොමද මේ පොඩි ළමයා ඉන්නේ දත් කැකුළු පාලා චූටි දත් කැකුළු කියන්නේ ඇයි මේ සාමාන්‍යයෙන් අපි කැකුළු කියන්නේ පුතේ මල් වල පොඩි ඒවට නේද මල් බොහොට්ටු වලට දත් කැකුළු කියන්නේ එතකොට මොනවද පොඩි දත් කියලා කියන්නේ කිරි දත් කිරි දත් කියන්නේ කාටද චූටි ළමයින්ට එතකොට චූටි ළම දත් කැකුළු කිරි දත් පෙන්නලා හිනාවීගෙන දත් කැකුළු පාලයි කිරි දත් ටික පෙන්නගෙන සුරතල් සිනා සීලා පුරතලයට හිනාවීගෙන පොඩි ළමයිගේ හැටියක් නේද බොළඳ බස් දීලා චූටි ළමයි කතා කරන්නේ බොහොම හුරතල් බොළඳ වචන නේ එයාලට හරියට වචන කියවෙන්නේ නැහැ වචන ශබ්ද කරන්න බෑ සමහර වචන දන්නේ නැහැ එයාලා එනිසා බොහොම චූටි බොළඳ වචන තමයි කියන්නේ අන්තිමට කෙලි සියෝ ළඟ දූලි ගාලා හරි ඒ කියන්නේ මිදුලට බැහැලා දූවිලි පෙරාගෙන කෙලි කියන මොකද ක්‍රීඩා කරනවලු ඉතින් අපිට මේ කවිය කියවනකොට මැවෙනවා කිරිදත් පෙන්නගෙන hina වෙලා සුරතල් වචන කිය කිය මේ දූවිලි පෙරාගෙන අපි කියන්නේ කුණු නාවර පෙරාගෙන ඉන්නේ කියලා දූවිලි පෙරාගෙන සෙල්ලම් කරන චූටි ළමෙක් ඔළුවේ මැවෙනවා නේ එතකොට ඒ පොඩි ළමෙක් ඔළුවේ මැවෙනකොට ඒක අපේ හිතර සෑහෙන සනීපයි ඒක තමන් වැඩිහිටියෙක්ව තමන් ඔළුවේ මැවෙනාට වැඩි පොඩි ළමෙක් කරන වැඩ දැක්කහම ඇහුවම අපිට සෑහෙන රසයක් එහෙම නැත්නම් ලොකු පිනායමක් ඇති වෙනවා පුතේ පොඩි ළමයි ගැන කියවෙන නිර්මාණයක් කියවලා හෝ දැක්කහම හෝ අපේ හිතර ඇති වෙනෝනි කිසියම් රසයක් ඒ රසයට අපි කියන්නේ මොන රසය කියලාද වත්සල රසය කියන මොකද්ද කියන්නේ වත්සල රසය මොන රසයද වත්සල රසය ඇයි මේ වත්සල රසය කියන්නේ පොඩි ළමයෙක්ගේ දෙයක් දැකලා හරි පොඩි ළමයෙක්ගේ දෙයක් ගැන අහලා හරි කියවලා හරි පොඩි ළමයෙක්ගේ දෙයක් බලනකොට අපේ හිතර ඇති වෙන කිසියම් අර වෙන කෙනෙක් කියන බලනවට කියනවට වැඩි අමුතු හැඟීමක් අන්නේ රසයට කියන්නේ වත්සල රසය කියලා. හරිද? හොඳට මතක තියාගන්න. වත්ස කියලා කියන්නේ අපි කාටද? ඔයාලා දන්නවා යාව. වත්ස කියන්නේ කාටද? වත්ස. ඔයාලා හොඳට දන්නවා යා කියන්නේ. වත්ස වස්ස කියන්නේ කාටද? වස්ස පොඩි හරක් පැටි ඔව් චූටි හරක් පැටියට කියන්නේ වස්ස කියලා එහෙනම් වත්ස කියලා කියන්නේ හරක් පැටියට දැන් හරක් පැටියෙක් දැක්කහම අපිට සෑහෙන්න අමුතු හැඟීමක් ඇතිවන්නේ චූටි හරක් පැටියෙක් දැක්කහම එහෙනම් චූටි හරක් පැටවගෙන දැක්කහම කියන අදහසින් වගේ තමයි වස්සල කියන වචනේ හැදිලා තියෙන්නේ නමුත් එකකින් කියවෙන්නේ හරක් පැටවගෙන විතරක් නෙමෙයි හැම පැටියෙක් ගැනම කියලා මිනිස්සෙක් වෙන්න පුළුවන් ඕනිම පැටියෙක් දැක්කහම දරුවෙක් දැක්කහම අපිට ඇති වෙන දේ තමයි වත්සල රසය කියලා කියන්නේ හරි ඒක කියවලා බලලා මොන හරි දෙයකින් වෙන්න පුළුවන් ඒ වචනේ තේරුම වත්සු පැටිය කියන එක වචනේ තේරුම කියන අර්ථය ඒක නමුත් අපි පාවිච්චි කරන්නේ ඒක සාමාන්‍යයෙන් දරුවෙක් ගැන බැලුවහම කියවුවහම ඇති වෙන රසය හැඟීම විදිහට හරිද රසය හැඟීම විදිහට එහෙනම් මේ පාඩම පුරාම සාකච්ඡා කරන්නේ දරුවෝ ගැන කියවෙච්ච නිර්මාණ ගැන හරි දරුවෝ ගැන ලියවෙච්ච දරුවෝ ගැන කියවෙච්ච නිර්මාණ ගැන තමයි
සම්පූර්ණයෙන්ම මේ පාඩමේ කියවෙන්නේ ඒකේ ආරම්භයේ ඉඳලා අද දක්වාම එනවා. ඒ නිසා ඔයාලා ලබන සතියේ පන්තියට එනකොට අනිවාර්යයෙන්ම ඔයාලා කියවලා තියෙන පොත්වල නම් එකතුවකුයි කවි සින්දු දන්නේව ලියාගෙන එන්න ඕන. හරි පන්ති අපි එක කියවනවා අනිවාර්යෙන් පොඩි ළමයි ගැන කියවෙන පොඩි ළමයෙක් ගැනම නෙමෙයි පොඩි ළමයි කරන වැඩ. හරි එහෙම නැත්නම් පොඩි ළමයි කැමති දෙයක් ගැන. හා දැන් රෝසමලේ නටුයි කටුව කියන කවිය කියවුවා අපිට තේරෙන චූටි ළමයි ආසයි රෝසමල දිහා බලාගෙන ඉන්නනේ. ඉතින් ඒ සිද්ධිය තමයි මේක විස්තර කරන්නේ. අන්නේම චූටි ළමයි වෙනුවේ ලියවෙච්ච කියවෙච්ච මොනවහරි ටිකක් එකතු කරගෙන ලබන සතියේ පන්තියට යන්න ඕනේ. අපි ලබන සතියේ පන්තියේදී ඒ ගැන නිර්මාණත් එක්ක සාකච්ඡා කරමු. හරිද? හරි. එහෙනම් එතනින් පන්තිය මම නිවර කරනවා. දැන්ට ලබන සතියේ පන්තියේ එන්ඩිස්සරලා මතක තියාගන්න මොකද්ද? පොඩි ළමයි ගැන ලියවෙච්ච සාහිත්‍ය නිර්මාණයක් විදිහට අපිට හම්බ වෙන පැරණි මේක තමයි තොටගමුවේ රාවුල හාමුදුරුවන්ගේ මේ දත් කැකුළු පාලා කියන කවිය. ඒ කවිය ලබන සතියේනකොට පාඩම් කරගෙනත් එන්න බලන්න. හරිද? ලබන සතියේනකොට පාඩම් කරගෙනත් එන්න බලන්න. හරි. එහෙනම් ඉදිරියෙන් පන්තිය නිමා කරනවා අපි. ලබන සතියේ පන්තියේදී හම්බ වෙමු. දුන්න වැඩ ටික සටහන් කරගන්න අනිවාර්යෙන් කරගෙන එන්න මං ඔයාලට ආනන්ද කුමාරස්වාමි මහත්තයා ගැන පාඩම දාලා තියෙනවා. අභ්‍යාස අප්ලෝඩ් කරලා තියෙනවා ඒක අරගෙන උත්තර ටික ලියාගෙන ලබන සතියේ පන්තියට එන්න. හරි එහෙනම් මම පන්ති ඉවර කරන හැම දිනාටම ආයුබෝවන් නේ. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්.